නෙත් අසපුව අයිබෝන් ප්‍රවදම සම්යමක් අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් අපි සුපුරුදු විදිහටම සෙනසුරාදා සිත්නේ තසපුව වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්දි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. නමස්කාර පූර්වකව අපේ හාමුදුරන් වහන්සේව පිළිගෙන සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව වෙනුවෙන් උන්වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නේ තසපුවේ පළවෙනි පැයට නියමිත උතුම් ධර්මානුශාසනාව සමග ඔබ මේ වෙලාවේ පින්වත්නි සැදී පැහැදී ශ්‍රවණයට බොහෝම ගෞරවයෙන් සූදානම් වෙලා සිටින්නේ. අද දවසේ දායකත්වයෙන් එකතු වෙනවා ගල්ගමු මහජන බැංකුවේ සේවයේ නියුතු කාංචනා දිසානායක, භාග්‍යාපතිරණ, සුරංගි විජේකෝන්, සුරංගි සෝමරත්න, රජන්ත දිසානායක, ප්‍රියන්ත කුමාර සහ උත්පලා ඒකනායක කියන පින් ඇති ඇත්තන් සහ ඒ පවුලේ හැම දෙනාගේම පවුල්වල සියලු දෙනාටත් අපි මෙත් සිතින් සෙත් පතනවා. ඒ ආයතනයේ සේවයේ නියුතු හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාගේම සත් ප්‍රාර්ථනා සඵල වේවා කියලා බොහෝම මෙත් සිතින්. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්නේ පසුගිය සෙනසුරාදා ඔයැත්තෝ ශ්‍රවණය කරපු සිත්නේ තසපුව අද අපි ශ්‍රවණය කරන්නේ පහුගිය දවසක ඔබට මතක ඇති කුක්කරවතිය සූත්‍රය සාකච්ඡා කළා. එහි අපි තවත් කොටසක් අද දවසට ඉතුරු කළා. කුක්කරවතිය සූත්‍රයේ අවසාන කොටස තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, මජ්ඣිම නිකායේ සඳහන් වෙන මේ අපූර්ව සූත්‍රය හතරාකාරයකින් කර්මය සහ කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට උන්වහන්සේ ලෝකයා තුළම තියෙන නොඑක ආකාරයේ කර්ම සහ විපාක පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරන අපූර්ව දේශනයක්. අපි අද මේ කුක්කරවතිය සූත්‍රයේ දීර්ඝ විස්තරයක් මුලින් කරන්නේ නැහැ. මොකද ගිය සතියේ ඔබට සම්පූර්ණ විස්තරය තේරුම් ගන්න ලැබිච්ච නිසා කෙටියෙන් කියන්නම්. පුන්නසේනිය කියලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව දෙන්නෙක්. මං ගිය සතිය ඔබට කිව්වා බලු වැඩ කරන කෙනෙකුයි ගොන් වැඩ කරපු කෙනෙකුයි කියලා. බලු වැඩ කරා කියලා කිව්වේ සේනිය, ගොන් වැඩ කරා කිව්වේ පුන්න. ඒ කියන්නේ සේනියටයි පුන්නටයි දෙන්නටම ඕනුනේ නිවන් දකින්න. නමුත් මේ ඇත්තු දුකෙන් මිදෙන්න කියලා යම්කිසි නිශ්චිත ඒ ඇත්තන් හොය හොය යනකොට වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට හම්බෙච්ච ගුරුවරු ඒගොල්ලන්ට කියලා දීලා තිබ්බා. සේනියගේ ගුරුවරයා කියලා තිබ්බේ බල්ලෙක් විදියට හැසිරෙන්න ඕනේ, එතකොට තමයි නිවන් දකින්න කියලා. පුන්නගේ ගුරුවරයා කියලා තිබුණේ හරකෙක් විදියට හැසිරෙන්න ඕනේ කියලා, එතකොට තමයි නිවන් දකින්න කියලා. එනිසා මේ දෙන්නා කන්නේ බොන්නේ නිදියන්නේ කරන්නේ හැම දෙම තනිකරේ සත්තු වගේ ඒ විදියට ජීවත් වුණ අවුරුදු ගාණක් තිස්සේ දුකෙන් මිදෙන්න කියලා ඕනකමින්. හැබැයි මෙහිම එන මේ දෙන්නා එදෙනගේ ජීවිතයේ තියෙන වාසනාවකට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ පුන්න සහ සේනිය දෙන්න තමන් කරන වෘතය ගැන, ගෝ වෘතයයි ඒ සුනක වෘතයයි ගැන සාකච්ඡා කරද්දී මේ දෙන දැනගත්තා මේ විදිහට තවදුරටත් හැසිරෙනවා නම් මේ කර්මයේ විපාකෙට ඒකාන්තෙම මරණින් පස්සේ බල්ලෙක් හෝ ගවයෙක් වෙන්න ඒ අයට සිද්ධ වෙනවා කියලා.
දැන් මේක දැනගත්තම මේගොල්ලන්ට ඕනුණා මෙතෙක් කරගෙන ආපු මේ මිත්‍යා මතය අයින් කරලා නිවන කරා යා යුතු සැබෑම වැඩපිළිවෙලට එන්න. දැන් මේ වැඩපිළිවෙලට එන්න අවශ්‍යතාවය ආවට පස්සේ පින්වත්නි මේගොල්ලෝ ඉල්ලීමක් කරා ස්වාමීනි අපිට හරිමඟ පෙන්වලා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ වෙනස තේරෙන අපූරු අනුශාසනයක් සිද්ධ කරන්නේ කර්ම හතර ආකාරයකින්. අපි ගිය සතියේ විස්තර කරලා දුන්න එකේ මුල් තුනම, ඒ කියන්නේ කළු විපාක සහ කළු කර්ම, සුදු විපාක දෙන සුදු කර්ම, කළු විපාකත් සුදු විපාකත් දෙන කළු සුදු කර්ම කියන තුන අපි කතා කරා. කළු සුදු කියන්නේ මෙතන අපි ඔබට තේරුම් කරලා දුන්න කුසල අකුසල ભેදේ. එතකොට සුදු කර්ම කියුවේ කුසල කර්ම, පුණ්‍ය කර්ම. කළු කර්ම කියුවේ පාප කර්ම, කුසල කර්ම. මේවේ වෙනස අපි සාකච්ඡා කළා, දීර්ඝ වශයෙන් විස්තර කරලා දුන්නා. අද පින්වත්නි ඇත්තටම දැන් ගිය සතියේ බොහොම සරල කරුණු සාකච්ඡා කරපු අපිට අද තියෙන්නේ ගම්බීරම කොටස, මේ දේශනාව ඉතුරු වෙච්ච කොටස. මොකද අද ඉතුරු වෙලා තියෙන්නේ සුදුත් නැති කළුත් නැති කර්ම විපාක පිණිස හේතු වෙන සුදුත් නොවන කළුත් නොවන කර්මයක් ගැන. ඒක බුදුරජාණන් වහන්සේ පුන්නට කියනවා කතමංච පුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුක්ඛ විපාකං. පුන්න මේ කළුත් සුදුත් නොවන විපාක පිණිස හේතු වෙන කළු සුදු නොවන කර්මෙ මොකද්ද? කම්මක්ඛයාය සංවත්තති. කර්මක්ෂය කිරීම පිණිස හේතු වෙන. తత్ర පුන්න යමිදං කම්මං කන්හං කන්න විපාකං තස පහනායා චේතන. යම්කිසි චේතනාවක් පහළ කරන මොනවටද? කළු විපාක තියෙන කළු කර්ම ප්‍රහාණය පිණිස. අන්නේ චේතනාව තමයි මේ වෙලාවේ මේ කියන කර්මය. අපි මේවා විස්තර කරලා දෙනවා. දැන් ඔබට මේ සූත්‍රය තියෙන විදිය කියන්නේ. ඊට පස්සේ කියනවා යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස පහනායා චේතන. යම් චේතනාවක් පහළ කරනවා සුදු විපාක තියෙන සුදු කර්ම ප්‍රහාණය පිණිස. අන්නේ චේතනාගෙන තමයි අද අපි කතා කරන්නේ. යම්පිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස පහනායා චේතන. ඔන්න යම් කර්මයක් තියෙනවා කළුත් සුදුත් කර්ම. මෙන්න මේ කළුත් සුදුත් විපාක දෙන්න තියෙන කළු සුදු කර්ම ප්‍රහාණය පිණිස පහළ කරන චේතනාගෙන අද මේ කතා කරන්නේ. ඊළඟට ඉදං වුච්චති පුන්න කම්මං අකන්හං අසුක්ඛං අකන්හා සුක්ඛ විපාකං කම්මක්ඛය සංවත්තති. මෙන්න මේව තමයි පුන්න කළු සුදු නොවන කර්ම කියලා කිව්වේ. කළු සුදු විපාක, කළුත් නොවන සුදුත් නොවන විපාක තියෙන, ඒ කියන්නේ කර්මක්ෂය වෙන. ඉතින් මෙතන ඇත්තටම දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරපු දේශනාවේදී පාප කර්ම සහ පාප කර්ම වල විපාක විඳින විදිය ගැන කතා කරා. ඊට පස්සේ කුසල කර්ම සහ ඒවැය තියෙන විපාක විඳින තැන් ගැන කතා කරා. උපදින තැන් ගැන කතා කරා. කළු සුදු කර්ම මිශ්‍ර වෙච්ච විදිය. දැන් මෙතන සුදු කර්ම කිව්වේ ඇත්තටම බ්‍රහ්ම ආත්මිකටපත් වෙන චේතනාවලත් ආනෙන්ජාභි සංස්කාර කියලා කියන ධ්‍යාන සිත් තුළ වැඩෙන හොඳ කර්ම. හැබැයි සාමාන්‍ය මනුස්ස ලෝකේ රැස් කරන පිම්පව් කියන ඒවා, පිම්පව් කියන ඒවා ඇතුළේදී සාමාන්‍යයෙන් අපි ගොඩාක් කරන පිං කළු සුදු මිශ්‍ර කර්ම කියලා අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඉතින් එතෙන්දී ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇති, බණ අහනකොට, ධර්ම දේශනා කරනකොට, දන් දෙනකොට, පූජාවල් පවත්වනකොට මේ හැම තැනදීම කළුත් මිශ්‍ර වෙච්ච සුදු කර්මයක් අපි රැස් කරගන්න කියන එක ගැන ඔබට පැහැදිලි වෙන්නේ නැති. එතකොට පින්වත්නි මේ කර්ම සියල්ලම ෂය කරන, මේ සියල්ල ප්‍රහාණය පිණිස හේතු වෙන චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාවට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ කළු සුදු සියල්ල නොවන විපාක. කළු සුදු විපාක කියලා කියපු සියල්ලටම වෙනස් කළුත් නැති සුදුත් නැති කර්ම කියලා. මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනස අන්නේකයි සාමාන්‍ය මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ශාසනයට හොඳ වැඩ කරන්න තියෙන ශාසනය, පිං කරන්න තියෙන ශාසනයක් කියකි කියනවා. බණක් භාවනාවක් කරනවා කියලා මිනිස්සු සාමාන්‍ය මේ වචන පාවිච්චි කරන්නේ හැමතිස්සෙම මේ හොඳ වැඩ කරන්න, පිං කරන්න, හොඳ මිනිස්සෙක් වෙන්න ඒ අදහසින්. නමුත් දැන් මේ කාරණාව හොඳට බලනකොට කළුත් නොවන සුදුත් නොවන විපාකයක් රැස් වෙනවා නම්, කර්මක්ෂය කිරීම පිණිස චේතනා පහළ වෙනවා නම් ඒ පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හැසිරෙන කෙනෙකුටම විතරයි. ඒ කියන්නේ මේ ධර්මයේ තුල හැසිරෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනෙකුටම විතරයි.
එහෙනම් මේ ශාසනයේ තියෙන හොඳ කෙනෙක් වෙන්නම නෙමෙයි, හොඳත් නරකත් සියල්ලම නැති කරන. හොඳ කර්ම කිව්වොත් පුණ්‍ය කර්ම, නරක කර්ම කිව්වොත් පාප කර්ම, කම්මක්ඛයය සංවත්තති. කර්ම සියල්ලම ෂර් කරන නිර්වාණය පිණිස. මේ වෙනස ලෝකේ කිසිම ආගමක නැහැ. ඒ නිසා කිසි කෙනෙකුට පින්වත්නි ධර්මයට සම කරන්න බෑ වෙන කිසිම දෙයක්. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. ඒක නිසා තමයි රතන සූත්‍රෙදි කිව්වේ නතේන ධම්මේන සමත්තිකින්චි. ඇත්තරම ලාංකික බෞද්ධයෝ බොහෝ දෙනා අපි දන්නෝ සමහරට මේ සිත්නිත් අසපුව පවා ඕන තරම් අහන අය ඉන්නෝ. මේ ශාසනය තුළ සැබෑම වැඩපිළිවෙල මොකද්ද කියලා තේරුම් ගත්තේ නැති බොහෝ දෙනාට දැන් මේ කාරණේ කියනකොට පව තර්ක විතර්ක එන්න පුළුවන්. ආයේ කියන්නේ මුකුත් කරන්න ඕනේ නැද්ද කියලා. මුකුත් කරන්න නැතු ඉන්නවා කියන එක වෙනම එකක්. හරි, දැන් ඒක හොඳට හිතාගන්න. දැන් ඔය සමහරව ඉන්නෝ ඇතැම් වෙලාවට එක්ක ගෙදර නෝන පන්සල් යනවා, සිල් ගන්නවා, දන් දෙනවා, එයා සෑහෙන පින්කම් කරනවා. මහත්තයා කියනවා ඔහෙලා වගේ ඉතින් අපි පව් කරලා නැහැ ජීවිතේ, ඒ නිසා ඉතින් ඕ වගේ උඩදාගෙන පින් කරන්න ඕනෙත් නැහැ කියනවා. අපි ඉතින් මහලොක පවක් කරලත් නැති හින්දා, කාටවත් කරදරයකුත් නැති හින්දා අපි අමුතුවෙන් පින් කරන්න ඕනෙත් නැහැ. දැන් එහෙම කියන සමහර මිනිස්සු ඉන්නවා ගෙවලවල. ඒතර එයාලා හිතන්නේ අපි පින් කරන්නෙත් නැතිව අපි පව් කරන්නෙත් නැත්තම් මොකටද පින් කරන්නේ? පව් ඕනෙත් නැහැ, පින් ඕනෙත් නැහැ කියලා. දැන් ඒක නෙමෙයි පින්වත්නි මෙතන කියන්නේ. මෙතන පැහැදිලිව මේ වෙනුවෙන් රැස් කරන කර්ම විපාකයක් තියෙනවා. ඒක ඇවිල්ලා අකන්හා සුක්ඛ විපාක, කලුත් නොවන සුදුත් නොවන විපාකයක්. දැන් මේක පැහැදිලි කර්මයක්. මේක බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ වඩන්න තියෙන දෙයක්, කරන්න තියෙන දෙයක්. ඒ කරන දේ ඇතුළේ වෙන්නේ මොකද්ද අන්තිමට? හොඳ කර්මයි නරක කර්මයි ඔක්කොම කර්ම නැති කෙරෙලා මැකිලා යනවා. හරිද? කිසි දෙයක් නැති මැකිලා යනවා. ඉතින් නිකන් හිටිය කියලා එක වෙන්නේ නැහැ කොහෙත්ම. එහෙන ඉතින් පින් කරන්නෙත් නැති පව් කරන්නෙත් නැති මිනිස්සු නිවන් දකින්න ඕනේ. ඒ නිසා මේ කාරණේ හොඳට පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්. ඒක හින්දායි මම මේ හතරවෙනි කරුණ ගිය සතියේම කියලා ඉවර කරන්නේ නැතුව වෙනම දේශනාවකට එන්නේ. මේක එච්චරට ප්‍රබල දෙයක්. මේක මේ හරියටම තේරුම් ගත්තේ නැත්නම් එහෙම මේක පටල ගන්නවා. ඒ නිසා පින්වත්නි අද අපි මේකේ පැහැදිලි කරලා තේරුම් අරගන්න බලමු. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරෙන කෙනා කොහොමද මේ කර්ම සියල්ලම ෂර් කරන්නේ? ඒතර ඒකේ තේරුම අපි සාමාන්‍ය විදිහට සිල් රකින්න එක, දන් දෙන එක, සාමාන්‍ය විදිහට භාවනා කරන එක නෙමෙයිද? එතකොට දැන් අපි කතා කරනවා දන් දෙනකොට පින් රැස් වෙනවා කියලා. දැන් මෙතන පින ෂර් කරන්න කියන්නේ ඒ කියන්නේ දන් දෙන්න එපා කියන එකද? නෑ පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ කර්ම ක්ෂය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. එහෙම වඩන අපි ශ්‍රාවකයෝ උදාහරණයකට ගමු. විසාකා කර්ම ක්ෂය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩපු කෙනෙක්. විසාකා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා ඔබ දන්නවා. පින්වත්නි, කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා කියලා කියන්නේ, සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, ආපන්න වුණා කියන්නේ බැහැගත්තා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැගත්තා. එනං එයා ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කළු සුදු කර්ම සියල්ලම, පිම්පව් සියල්ලම ෂර් කරන්න තියෙන මාර්ගය. ඒතර දැන් පිම්පව් ෂර් කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන විසාකා පින් කරේ නැද්ද? දන් දුන්නේ නැද්ද? විසාකා කොච්චර දන් දුන්න කෙනෙක්ද? ඔබ දන්නවා විසාකාගේ දවසේ දෛනික දෙයක් තමයි දවල්ට අනිවාර්යයෙන්ම සංඝයාට දන් දෙන එක. ඒකේ ඇගේ ජීවිතේ අනිවාර්ය දෙයක් වෙලා දෛනිකව සිද්ධ වෙච්ච දෙයක්. විසාක භාවනා කළා, විසාක සිල් රැක්කා, විසාක උපෝසතේ කියලා තියෙනවා මේ වෙනම සූත්‍රයක්. විසාක පොයට උපෝසත සිල් සමාදන් වෙච්ච කෙනෙක්. එතකොට දැන් මෙතන මේ හොඳ කර්මයි නරක කර්මයි සියල්ලම ෂර් කරන වැඩපිළිවෙලක හික්මෙච්ච කෙනෙක් නම් විසාකා, ඇය හොඳ වැඩ කරේ ඇයි? ෂර් කරන්න තියෙන කෙනා ඇයි ෂර් කරන්න තියෙන දෙයක් දුරු කරන්න තියෙන දෙයක් කරන්නේ ඇයි? අන්න ඒක ගැන ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ වැඩපිළිවෙල ඇතුළේ ඒවා කරන එක ගැටලුවක් නැත්නම් එහෙනම් පව් කරන එකත් ගැටලුවක් නැද්ද? පින් කරන ගමම්ම පින ෂර් කරත හැකි නම් එහෙනම් ඉතින් පවුත් කරන ගමම් පවත් ෂර් කරන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්වත්නි, මේ කියන කතාව ඇත්තටම ඔබට පහසුවෙන්ම තේරුම් ගන්න මම සරල උපමාවක් කියන්න. ඔය ඇත්ත දන්නවා මේක සාමාන්‍ය ජීවිතේ අපි ඕන තරම් කරන දෙයක්. සමහර වෙලාවට ඔබ හොඳට හිතලා බලන්න,
අපිට කටුවක් ඇනනොත් කකුලේ, අපි හිතමු දෙහි කට්ටක් මොකක් හරි අරගෙන අර කකුලේ ඇනිච්ච කට්ට අපිට ගලවන්න සිද්ධ වෙනවා. අපේ කකුලේ ඇනිච්ච කටුව අපිට ඉවත් කරන්න අතින් අල්ලන්න බැරි විදිහට ඇතුළට ඇනිලා නම් ඒ කටුව අපිට අයින් කරගන්න අපිට මතුරලා, එහෙම නැත්තම් එළියට ඒවා එළියට ඒවා කියලා ප්‍රාර්ථනා කරලා අදිස්සාන කරලා අනේ කටුව ඉක්මනට එන්නකෝ කියලා ඉල්ලීම් කරලා බැගෑපත් වෙලා එහෙම බෑපින්වත් කටුව එළියට ගන්න. කකුලේ ඇනිච්ච කටුව අපිට එළියට ගන්න නම් අපිට සිද්ධ වෙනවා තව කටුවක් අතට ගන්න. ඒක තමයි දෙහි කටුව. දැන් ඔන්න සාමාන්‍යයෙන් අපි පාප කර්ම කර කර යන ගමනට ඔන්න එකතු කරගන්නවා පුණ්‍ය කර්ම. දැන් එතකොට මේ බුද්ධ ශාසනය තුළ පුණ්‍ය කර්ම රැස් කරන්නේ හරියට අර දෙහි කටුව ගත්තා වගේ. දැන් අපේ තියෙන අකුසල කර්ම, ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල කර්ම තමයි ඔබ හොඳට හිතන්න අර කලින් කකුලේ ඇනිලා තිබිච්ච කටුව වගේ. එතකොට ඒ කටුව කලින් ඇනිලා තිබිච්ච අකුසලේ නැමැති අකුසල මූල නැමැති කටුව ගලවන්න අලෝභ, අදේශ, අමෝහ කියන කුසල කර්ම නැමැති කටුව ගහනවා. ඒක දෙහි කටුව. දැන් එතකොට ඔබ කියන්න සාමාන්‍ය මිනිස්සු දැන් මේ දන් දෙනකොට භාවනා කරනකොට ඉතින් මේවම කර කර ඉන්න ඕන, මේ පින් කර කර හොඳ මිනිහෙක් වෙන්න තියෙනවා සාසනයක් කියලා කියනවා නම් එහෙනම් ඒකේ තේරුම දැන් නරක කටුව ගලවලා දාලා හොඳ කටුව ඇනගෙන ඉන්නවා වගේ කතාවක් ඒක. දැන් අපි අර කකුලේ තිබිච්ච පරණ කටුව ගලවලා අයින් කරලා දැන් ඒක ගලවන්න උදව්වට ගත දෙහි කට්ටත් ඇන්නනේ කකුලට. ඇනලා ඇනලානේ මේ සිදුර පාදගෙන අපි පරණ කටුව ඉවත් කරේ. අපි පරණ කටුව ඉවත් කරලා පින්වත්නි අර දෙවනියට කකුලට බිහින් ඇන්න දෙහි කටුව එහෙම ඇනලා දිගටම තියාගන්නවා නම් කකුලේ අන්න හරියට පාප කර්ම අයින් කරලා අකුසල කර්ම අයින් කරලා කුසල කර්මම වඩ වඩ ඉන්නවා වගේ කතාවක්. දැන් අවසානේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. අවසානේ තියෙන්නේ අපිට කුසල කර්ම නැමැති දෙහි කටුව අරගෙන අකුසල කර්ම නැමැති පෙර ඇනිච්ච කටුව කකුලෙන් ඉවත් කරාම අන්තිමට අවසානේ සියලුම කටු කකුලෙන් අයින් කරගන්න. ඒ කියන්නේ මේ කටුවක් අරගෙන උපක්‍රමයකට පරණ කටුව ගලවලා අයින් කරේ වෙන මොකක්වත් නෙමේ, හැම කටුවෙම නිදහස් වීමට. නැතුව කිසි එක කට්ටක් අයින් කරලා තව කට්ටක් එනගන්න නෙමේ, හැම කට්ටෙම කකුල නිදහස් කරලා කටු නැති, ඒ කියන්නේ ඇනිච්ච බාහිරින් ඇනිච්ච කිසිම කටුවක් නැති නිදහස් කකුලක් බවට අපිට පත් කරගන්න. පින්වත්නි ඒ වගේ තමයි මෙතනත් කතමංච පුන්න කම්මං අකන්හං අසොක්කං අකන්නා සුක්ඛ විපාකං කම්මක්ඛයය සංවත්තති කියලා බුදුරජාණන්සේ පුන්නට මේ කියලා දෙන්නේ. මේ කර්ම ෂර් කරන්න තියෙන කළුත් නැති සුදුත් නැති කළු සුදු නොවන විපාක තියෙන කර්මය මොකද්ද කියලා. ඉතින් එතකොට දැන් ඔබට ඒක තුන් ආකාරයකින් මෙතන බුදුරජාණන්සේ පෙන්නවා. తత్ర පුන්න යමිදං කම්මං කන්හං කන්හ විපාකං තස්ස පහනායා චේතන. කළු කර්ම කළු විපාක ප්‍රහාණය කරන්න තියෙන චේතනා ඔන්න මෙතන කළු සුදු නොවන කර්මය. ඊට පස්සේ යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය චේතන. අන්න කිව්වා සුදු කර්ම සුදු විපාක ප්‍රහාණයට තියෙන චේතනාව. එහෙනම් මේ බුද්ධ ශාසනය තුළ සුදු කර්ම කියන දෙහි කටුව ඇනෑන ඒක දිගටම ඇනලා තියාගන්න හදන එක නෙමෙයි. ඒ සුක්ඛං සුක්ඛ විපාකං කියන සුදු කර්ම සුදු විපාක තස්ස පහනාය ප්‍රහාණය පිණිස යාචේතන මේක රැස් කරන චේතනා තියෙනවා. එතකොට යම්පිදං කම්මං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං තස්ස පහනාය යාචේතන. මේ මිශ්‍ර කර්ම කළු සුදු මිශ්‍ර කර්මත් අපි ගිය සතියේ කතා කරපු ඒ කළු සුදු මිශ්‍ර කර්මත් ප්‍රහාණය කරන්න චේතනා තියෙනවා. දැන් මොනවද මේ චේතනා? ඒ තමයි බුදුරජාණන් වහන්සේ එක දේශනාවක විස්තර කරනවා ලෝභ, ద్వේස, මෝහ කියන කර්ම අකුසල කර්ම මේ තුන නිසා සසර යනවා. එතකොට අලෝභ, අද්වේස, අමෝහ කියන මේ කුසල මූල නිසා සසරෙන් මිදෙනවා. ඒ කියන්නේ අලෝභය, අද්වේසය, අමෝහය උන්වහන්සේ පෙන්නනවා කර්මය ෂර් කිරීම පිණිස තියෙන කර්මයක්. හරියට අර කටුවක් ගලවන්න තියෙන කටුවක් වගේ, දෙහි කටුව වගේ. එතකොට පින්වත්නි මේ ශාසනය තුළ යම්කිසි කෙනෙක් චේතනාව පහළ කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ හිත වඩන ඒ හැම චේතනාවක්ම කළු කර්ම ෂර් කරන, සුදු කර්මත් ෂර් කරන, කළු සුදු මිශ්‍ර කර්මත් ෂර් කරන චේතනා.
දැන් මෙතන පැහැදිලිව චේතනා කියලා වචනයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ චේතනාවක් කියන්නේ මොකද්ද? චේතනාවක් කියන්නේ ඔබ දන්නවා හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේ මේ චේතනාව කියන වචනයට දීලා තියෙන අර්ථේ නොයෙක් දේශනවල චේතනහම් භික්කවේ කම්මං වදාමි කියන ඔබ හොඳට අහලා තියෙන අර්ථය. චේතනාවක් යනු කර්මයක්. චේතනහම් භික්කවේ කම්මං. චේතනාවමයි කර්මය. එතකොට චේතනාව කර්මය නම් දැන් මෙතන කර්ම ෂර් කරන්න පහල කරන, කර්ම ප්‍රහාණය කරන්න පහල කරන චේතනක් තියෙනවා. අන්නේ චේතනා තමයි කළු සුදු නොවන, කළුත් නොවන සුදුත් නොවන කර්ම කියන්නේ. මොකද චේතනාව කර්මය නම් කර්ම ෂර් කරන්න පහල කරන චේතනත් කර්ම වෙන්න ඕනේ. ඒ කර්ම තමයි කළු සුදු නොවන කර්ම. අපි මේවට උදාහරණ අරගෙන සාකච්ඡා කරමු. දැන් අපි කියමු පින්වත්නි, යම් කිසි කෙනෙක් සීලය වඩනවා. එතකොට සීලයක් වඩනකොට එයාට සීලය වඩන්න හේතු තියෙන්න පුළුවන්නේ. දැන් එකම දේ කරන්න හේතු විවිධ විදියට තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මත්කුඩු වගේ දේවල් වලට ඇබ්බැහි වෙච්ච ওই තරුණයෝ ඉන්නවා. හොරගම් කරන්නේ Tamanට මත්කුඩු ටිකක් ඒ එදා දවසේ කොහොම හරි පාවිච්චි කරන්න අවශ්‍ය කරන මුදල් හොයාගන්න. මොනවා හරි හොරගම් කරනවා වත්තකට පැනලා. ඒ යාගේ හොරකමට හේතු වෙච්ච මූලික අරමුණ. තව අය ඉන්නවා කෙනෙක් හොරගම් කරනවා බඩගින්න ඉන්න ළමයට කොහොම හරි කණ්ඩ කී කණ්ඩ හොයලා දෙන්න. ළමෙක්ගේ කුසගින්න නිවන්න ඕනකමට ඕන කෙනෙක් හොරකම් කරනවා. දැන් මේ දෙන්නම හොරකමම තමයි. හොරකමේ චේතනාව හොරකමමයි. චේතනා පහල කරේ මේක අන්සතු දේ ගන්නවා කියලා ඒ වෙනුවෙන් පහල කරපු චේතනාව හොරකම. හැබැයි හොරකමට හේතු තිබුණා. හේතු එකකට එකක් වෙනස් වුණා. එතකොට සමහර අය අපි අහලා තියෙනවා සමහරව හොරගම් කරා පොහොසත් අයගෙන් හොරගම් කරලා දුප්පත් අයට දෙන්න. ඒ සරදියල් වගේ චරිත අපි අහලා තියෙනවා. ඒ වගේ විවිධ අරමුණු වලින් හොරගම් කරන අය ඉන්නවා. සමහරව හොරගම් කරනවා විනෝදෙ. දැන් ඔය විදේශික සමහර විදේශ රටවල් වල තියෙන විශාල සාප්පු සංකීර්ණ මෝල් කියලා කියන මේ ලොකු සාප්පු සංකීර්ණ ඇතුළට ගිහිල්ලා සමහර ඒ පිටරටවල වල ඉන්න ඇතැම් තරුණියෝ, එහෙම නැත්නම් සමහර තරුණියෝ සමහර දේවල් ඒ කඩ සාප්පු වලින් හොරෙන් ගන්නවා. ඒක විනෝදයක් ලබන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ හොරකම කරනකොට ඒක අහුවෙන්නේ නැති වෙන්න කොහොම හරි කරලා බේරිලා එකින් පැන ගන්නවා කියන එක ඒගොල්ලන් නිකන් අමුතු ගේම් එකක් වගේ. ඒක නිකන් ත්‍රාස්‍යජනක මොකද්ද වෙන්නේ කියලා කොහොම හරි සූක්ෂමව මේක පැන ගන්න ඕනේ කියලා හරියට ඒක ඒගොල්ලෝ නිකන් අර ගේම් එකක් ප්ලේ කර ගන්නවා වගේ වැඩක්. ඉතින් ඔන්න විනෝදයට හොරකම් කරන බලන්න මත්කුඩු වගේ දෙයකට සල්ලි හොයන්න හොරකම් කරන කෙනා, දරුවන්ට කණ්ඩ දෙන්න ඕනකමට හොරකම් කරන කෙනා, ඊට පස්සේ අනුන්ගේ යහපතට අනුන්ට උදව් කරන්න ඕනකමට හොරකම් කරන කෙනා, අවසානයේ ඒ වගේම විනෝදයට හොරකම් කරන මේ කී කර්මණු වලට හොරගම් කරන සමහරු, තවත් සමහරු ඉන්නවා තරහට හොරගම් කරනවා. දැන් සමහරලාට අපි හිතමු ආයතනයක වැඩ කරනවා. ඒ ආයතනයේ ඉන්න ස්වාමියා එක තරහයි. ඒ තියෙන තරහට ආයතනයේ තියෙන බඩු මුට්ටු හොරගම් කරනවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඒ වගේ පින්වත්නි, සමහර වෙලාවට මේකම කර්මයට කීක අරමුණු බලපාලා තියෙනවා වගේ ඔබ හොඳට මතක තියාගන්න. සීල් රකින්න කොට වුණත් සීලෙට අරමුණු බලපාන්න පුළුවන්. කෙනෙක් සිල් රකින්න පුළුවන් ලෝකෙට පේන. එයත් සතා මරන්න නැතුව, හොරකම කරන්න නැතුව, ඒ අකුසල කරන්න නැතුව ඉන්නේ ලෝකෙට පේන. තව කෙනෙක් සිල් රකින්න පුළුවන් දිවි ලෝකයන්න කියලා. තව කෙනෙක් සිල් රකින්න පුළුවන් මම කාටවත් කරදර කරන්න කැමති නෑ කියන මතයට. එක එක්කෙනා එක එක මතවල සිල් සමාදන් වෙන්න පුළුවන්. එයා ශික්ෂාපද රකින්නේ, අනිත් අය ශික්ෂාපද රකින්නේ, එකම ශික්ෂාපදේ වෙන්න පුළුවන්. හැබැයි ඒ සීලෙට හේතු තියෙනවා. නිවන අරමුණු කරගෙන සීලය ආරක්ෂා කරන කෙනෙක් ඉන්නවා. අන්නේ නිවන අරමුණු කරගෙන සීලය ආරක්ෂා කරන කෙනා කර්මයේ ෂර් කරන්න තමයි සීලය ආරක්ෂා කරන්නේ. දැන් ඔබ පන්සිල් සමාදන් වෙන්නේ කර්ම රැස් කරන්නද, කර්ම ප්‍රහාණය කරන අරමුණින්ද? ඔබ සතෙක් මරන්න නැතුව ඉන්නේ පුණ්‍ය කර්මයක්, කුසල කර්මයක් රැස් කර ගැනීමේ අවශ්‍යතාවෙටනේ. කර්ම ෂර් කිරීමේ අරමුණින් නෙමෙයි ඔබ පන්සිල් රකින්නේ. ඔබ සතෙක් නොමර ඉන්නේ. අපි එක තව ටිකක් තේරුම් ගන්න කියනවා නම් මෙහෙම, සතෙක් මරණ එකෙන් වළකිනකොට ඔබට හිතෙන්නේ මම මේක කුසල කර්මයක් වඩනවා, මම මේක පුණ්‍ය කර්මයක් වඩනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙතන වදාළේ මොකද්ද? සුක්ඛං සුක්ඛ විපාකං කියන සුදුත් සුදු කම්මං සුක්ඛං
සුක්ක විපාක. යම් කර්ම තියෙනවා සුදුකර්ම සුදු විපාක තියෙන ඒවත් පහනායා චේතන. ප්‍රහාණය පිණිස තමයි චේතනා පහළ කරන්නේ. එතකොට කළු සුදු නොවන කර්මයක් බවට පත්වෙන්න නම් හැම කර්මෙම ෂර් කිරීමේ චේතනාවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රහාණ කිරීම වෙනුවෙන් පහළ කරන චේතනාවක් වෙන්න ඕනේ. එතකොට ඔබ සතෙක් මැරී දැන් දන් දෙනවා කියමු. දන් දෙනකොට අපි විපාකයක් අරමුණු කරගෙන දන් දෙනවා. විපාක අරමුණු කරගෙන දන් දෙන එක සාමාන්‍ය ලෝකයේ මිනිස්සු රැස් කරන සුදු කර්මය. දැන් සුදු කර්මෙ නරක නැහැ. සුදු කළු මිශ්‍ර කර්මෙත් සාමාන්‍ය මිනිස්සු කරන දන් දෙනකොට එක්කොන්න ලෝභ සහගත නමක් බලාපොරොත්තුවෙන් ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් ලෝභ සහගත කළු මිශ්‍ර චේතනත් මිශ්‍රව දන් දෙනවා කියන සුදුත් මිශ්‍ර කර්මයක් කරනවා. ඒතර සුදු කළු මිශ්‍රයි. දැන් ප්‍රශංසා බලාපොරොත්තුවෙන් දන් දුන්නා. සුදු කළු මිශ්‍රයි. දැන් මේ දන් දෙන එක වැරදි නේ. ඒක දන් දෙන එක හොඳයි. ඒකට විපාක තියෙනවා. මොනවද විපාක? සුක්ඛ විපාකං. සුදු විපාක තියෙනවා. එතකොට හොඳ දෙයක් ඒක හොඳ විපාක තියෙනවා. ඒක රැස් කරන්න ඕනේ. නරක දේ කරන එක නැතුව හොඳ කර්මයක් කරන එක හොඳයි. හොඳ කර්මයකට හොඳ විපාක රැස් කරන එක හොඳයි. හැබැයි තව කෙනෙක් දන් දෙන්න පුළුවන්. ඒක නා තමන්ගේ අලෝභ අද්වේෂ අමෝහ කියන අත්තරීම විතරයි එයාට අරමුණු වෙන්නේ. එයා ඒකේ පොන්නේ විපාකයක් අරමුණු කරගන්නේ. මට මේ විපාකය තුල මේ විදියට සැප ලැබෙන්න ඕනි කියලා විපාකයක් ඔලුවට ගන්න නැතුව සුක්ඛ විපාක කියන එක එයාට අවශ්‍යතාවයක් නැතුව එයා හැමතිස්සෙම ඒ දෙන දාණය ඇතුලේ තමා තුල අත්හැරෙන එක විතරක් හිතනවා. අත්හැරීම විතරක්. එතකොට ඒ කර්ම හැමතිස්සෙම රැස් කරන්න ඕනේ සම්මාදිට්ඨිය තුල. සම්මාදිට්ඨිය වඩනවා කියන්නේ සම්මාදිට්ඨිය කෙරෙහි අවබෝධකින් සම්මාදිට්ඨිය තුල ඇතිවෙච්ච සිත් අවබෝධාත්මක සිතකින් දන් දෙනවා කියන්නේ ඒ දාණය සඳහා පහළ කරන චේතනාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා. කොහොමද? දැන් අපි හිතමු පින්වත්නි ඔන්න කෙනෙක් අතරමඟදී හම්බෙනවා අපෙන් කීයක් හරි ඉල්ලනවා. අපි ආට දුන්නා. දැන් දුන්නාට පස්සේ සම්මාදිට්ඨිය මෙතන වැඩෙනවා කියන්නේ කොහොමද? සම්මාදිට්ඨිය තියෙන කෙනා දන්නවා ඇහැක් හටගන්නේ කොහොමද? රූපයක් හටගන්නේ කොහොමද? විඤ්ඤාණයක් හටගන්නේ කොහොමද? ස්පර්ශ හටගන්නේ කොහොමද? දැන් මෙතන සල්ලි ටිකක් ඉල්ලගෙන ආපු කෙනා අපිට දැකපු දැකීම තුළ ඇහැත් හටගත්තා, රූපයත් හටගත්තා, විඤ්ඤාණයෙන් දැනගත්තා. එතකොට ඇහැයි රූපයයි විඤ්ඤාණයයි තුනම එකතුවක් වෙච්ච නිසා තමයි සල්ලි ඉල්ලන් ආපු කෙනාව අපි දැක්කේ. එහෙනම් සල්ලි ඉල්ලගෙන ආපු කෙනාව දැකපු ඒ මොහොත තුළ ඇහැයි රූපේ විඤ්ඤාණි තුනේ එකතුවක් තියෙන. මේ එකතුවට කියන්නේ තින්නම් සංගති පස්සෝ. තුනේ එකතුව ඒකට කියනවා ස්පර්ශ. ඇහැයි රූපේ විඤ්ඤාණි තුනම එකතුන. දැන් හිඟමනේ ආපු කෙනා සල්ලි ඉල්ලගෙන ආපු එක දැකපු දැකීම ස්පර්ශයක්. මේ ස්පර්ශයක් හටගත් හිඟමනේ ආපු කෙනාව දැකීම යනු පර්ශයක හට ගැනීම. චක්කු සම්පස්ස කියන ඇහැයි ස්පර්ශය. එතකොට බුදුරජාණන් වහන්සේ නිබ්බේධික කියන සූත්‍රයේ විස්තර කරනවා කර්ම සඳහා සමුදයක් තියෙනවා. කර්මයක් හටගන්න හේතුවන සමුදය තමයි ස්පර්ශය. ස්පර්ශය නිසා තමයි කිව්ව කර්මය හටගන්නේ. කර්ම සමුදය, කර්මයක තියෙන සමුදය. එතකොට දැන් ඔන්න මේ හිඟමනේ ආපු කෙනාව දැකපු තැන ඇහැයි රූපේ විඥානයේ තුනේ එකතුවත් එක්ක හටගත්ත ස්පර්ශය නිසා මොකද වෙන්නේ? පස්සපච්චය ඒ ස්පර්ශය නිසා චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව පින්වත්නි අරයට දාන්න අරයට කීයක් හරි දෙන්න ඕනේ කියන චේතනාවක් නම් පහළ වුණේ චේතනාම් බික්කවේ කම්ම. දැන් ඒ චේතනාව කර්මයක් වෙනවා. එතකොට චේතනාව කර්මයක් වුණා කියන්නේ කර්මය චේතනාව හටගත්තේ ස්පර්ශය නිසා නම් චේතනාව කර්මෙ නම් කර්මයේ සමුදෙත් ස්පර්ශය. එතකොට පින්වත්නි දැන් ඔන්න සුදු විපාක පිණිස මොකද මනසාචේ පසන්නේන මනස පහදවගත්තු චේතනාවක් තමයි මේ හිඟමනේ ආපු කෙනාට කීයක් හරි දෙන්න ඕනේ කියලා හිතට ආපු චේතනාව. දැන් මනස පැහැදිච්ච චේතනාවක් නිසා එතන තියෙන්නේ සැප විපාක පිණිස හේතු වෙන කර්මයක්. එතකොට සැප විපාක පිණිස හේතු වෙන කර්මයක් රැස් වුණාට පස්සේ එයාට ඒ විපාකයේ සැප විපාකයක් විදිහට දෙනවා නම් කර්ම නිරුද්ධ කරන කෙනා කොහොමද එතන ඒක හරවගන්නේ කලුත් නොවන සුදුත් නොවන විපාකයකට? එයා එතන විදර්ශනා අවබෝධයෙන්ම දකිනවා එතන හටගත්තේ ස්පර්ශයක් විතරයි කියලා. පර්ශයක් ඇහැ රූපේ විඥාන එකතුව නිසා හටගත් ස්පර්ශකින් ඒ හටගත්තාන යම් චේතනාව
ඒ මොහොතේ හටගත්ත ඇහත් අනිත්‍ය නම්, ඒ මොහොතේ හටගත්ත රූපයත් අනිත්‍ය නම්, ඒ මොහොතේ හටගත්ත විඥානයත් අනිත්‍ය නම්, එහෙනම් එතන හටගත්ත ස්පර්ශය නිත්‍ය වෙන්න බෑ. ස්පර්ශෙත් අනිත්‍ය නම්, එතකොට එතන හටගත්ත චේතනාව නිත්‍ය වෙන්න බෑ. චේතනාවත් අනිත්‍යයි. එනිසා එතන හටගත්තේ ඒ පිනත්, ඒ හටගත්ත පුණ්‍ය කර්මයත් අනිත්‍ය දෙයක් කියලා, හේතු නිසා හට අරන් ඒ හේතු නැතිවදී නැති වෙච්ච දෙයක් කියලා අවබෝධයෙන් දකින තැන තියෙන සම්මාදිට්ඨිය. එතකොට කරපු පින ගැන පවා සම්මාදිට්ඨිය තුල අවබෝධයෙන් දකිනකොට එතන වැඩෙනවා සතිය. ඒක සම්මා සතිය. එතන වැඩෙනවා වීරිය. ඒ සම්මා වායාම. මේ සම්මා සති සම්මා වායාම මේ සියල්ල තියෙන තැන එයා ඉන්න අවබෝධේ, එයා විමසන විමසීම, සම්මා සංකප්ප සියල්ලම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන්නේ. එතකොට අර සම්මාදිට්ඨියෙන් තමන් කරපු කර්මයේ දිහා අවබෝධයෙන් දැකීමක් ඕන කරනවා. සම්මාදිට්ඨිය තුල පිහිටල කරපු කර්මයක් වෙනවා ඒක. මේ විදිහට සතෙක් මරණකින් වළකෙද්දි, හොරකමින් වළකෙද්දි, වැරදි කාමසේවණින් වළකෙද්දි, බොරුවෙන් වළකෙද්දි, පරස වචන හිස් වචන කේලන් සියල්ලෙන් වළකිනකොට මේ හැම තැනදීම ඒ රැස් වෙන කර්මය දකින්නවා ස්පර්ශ මාත්‍රය. ස්පර්ශය නිසා හටගත්ත අනිත්‍ය වූ චේතනාවක්. එතකොට ඒ අවබෝධය තුල සම්මාදිට්ඨියෙන්ම කරන කර්මයක් වෙනවා. සම්මාදිට්ඨිය තුල පිහිටලා කරන කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන කර්ම ෂර් කරන කර්මයක් වෙනවා. අන්න දෙහි කටුව කර්ම ෂර් කරන කර්මයක් බවට පත් කරගත්තම දැන් සාමාන්‍ය කෙනත් හිඟමනේ ආපු කෙනාට කීයක් හරි දෙනවා තමයි. හැබැයි එතන සැප විපාකයකට පුණ්‍ය කර්මයක් රැස් වෙයි. නමුත් එතන විදර්ශනා අවබෝධයෙන් සම්මාදිට්ඨිය තුල ඉඳලා ස්පර්ශය හට ගැනීමක් කියන අවබෝධය තුල ඉඳලා ඒ ගැන දන්න කෙනෙක්, ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. එතකොට එයා රැස් කරන කර්මයට කර්ම ෂර් කිරීම පිණිස රැස් වෙන කර්මය. මේ බලන්න පින්වත්නි, බුද්ධ ශාසනය කියන්නේ නිකම්ම නිකං පින් කරන්න දන් දෙන්න කියන එක නෙමෙයිනේ. හිඟමනේ ආපු කෙනාට කීයක් හරි දෙන්න කියපු පින් කරන්න කිව්ව ශාසනයක් නෙමෙයි මේක. ඒකේ හිඟමනේ ආපු කෙනාට ඒ මුදල දෙන එක තුල විදර්ශනා අවබෝධකින් ඒ අවබෝධය මත පිහිටපු කෙනෙක් විදිහට ඒ පුණ්‍ය කර්මය රැස් කරනවා නම් අන්න කර්ම ෂර් කිරීම පිණිස කර්ම රැස් වෙන. එතකොට එයාට දැන් මෙතෙන්දි කියපු විදිහට යම් කිසි සැප විපාක පිණිස කර්මයක් රැස් වෙනවා නම් ඒ කොහොමද යම්පිදං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං, සැප විපාක පිණිස මේ සැප කර්ම, මේ හොඳ කර්මයක් සුදු කර්මයක් රැස් වුණා නම් ඒව තස්ස පහනාය ආචේතන. ඒක ප්‍රහාණය පිණිස තමයි එතකොට යාගේ චේතනාව පහළ වෙන්නේ. බලන්න පින්වත්නි, මේ ශාසනය ඇතුලේ තියෙන ගැඹුරු කොච්චරද කියලා. එතකොට අතීතේ කර දැන් ඒකනේ අඟුලිමාලට මොන කන්හ විපාක පිණිස කංහ කර්ම, කළු කර්ම කොච්චර රැස් වෙලා තිබ්බත් කළු විපාක පිණිස තස පහනාය චේතන. එයා ඒව ප්‍රහාණය පිණිස චේතනාව පහළ කරා. එතකොට මෙතන එහෙනම් කළු සුදු සියලු කර්ම ෂර් කරන්නත් විපාක පිණිස චේතනාවක් තියෙනවා. ඒ විපාකෙ මොකද්ද? ඒ කර්ම ෂර් වෙලා යන එක, ප්‍රහාණය වෙලා යන එක. ඒක තමයි ඒකේ තියෙන විපාක. එතකොට කළු කර්මෙට නරක දුක් විපාක ලැබෙද්දී සුදු කර්මයකට, පාප පුණ්‍ය කර්මයකට, සුදු කර්මයකට හොඳ සැප විපාක ලැබෙද්දී ඊළඟට කළුත් නොවන සුදුත් නොවන කර්ම වගේ නෙමෙයි, කළු සුදු මිශ්‍ර කර්ම ගත්තොත් එහෙම, ඒ කළු සුදු මිශ්‍ර කර්මයට කළු සුදු මිශ්‍ර විපාක ලැබෙද්දී දැන් මෙතන තිබිච්ච වෙනස තමයි දැන් ඒ හැම එකටම විපාකයක් තිබ්බනේ. එකකට තිබ්බ දුක් විපාක, එකකට තිබ්බ සැප විපාක, එකකට තිබ්බ දුක් සැප මිශ්‍ර විපාක. බුදුරජාණන් වහන්සේ ඒකට ලෝක පෙන්වන්නේ. නිරේ වගේ තමයි කළු විපාක දෙන ලෝක. ඒක දුක් විපාකමයි දෙන්නේ නිරේ, සැප විපාක දෙන්නේ නැහැ. ඊට පස්සේ සුභකින්න වගේ ලෝකවල සැප විපාකම දෙනවා. අන්න සුදු විපාක දෙන ලෝක. දිවි ලෝක, මනුස්ස ලෝක වගේ ලෝකවල තියෙනවා. සමහර තිරිසංගත ලෝක, විනිපාත ලෝකවල තියෙනවා සැප විපාක දෙනවා. ප්‍රේත ලෝකත් තියෙනවා. සමහරවිට පින් අනුමෝදන් වෙනකොට සැප විපාකත් ලැබෙනවා. දුක් විපාකත් තියෙනවා. එතන මනුස්ස ලෝකෙත් එහෙමයි. අපි සැපත් විඳිනවා, දුකත් විඳිනවා. අන්න කළු සුදු මිශ්‍ර කර්ම කරපු විපාක තමයි දැන් මේ ගෙවන්නේ. මිශ්‍ර විපාක වැඩිපුරම කරන්නේ කළු සුදු මිශ්‍ර කර්ම. ඒ නිසා වැඩිපුරම ගෙවන්නේ කළු සුදු මිශ්‍ර විපාක. එතකොට දැන් මේ හැම එකටම විපාකයක් තියෙනවානේ. දැන් අර කියපු විදර්ශනා අවබෝධයෙන් හිත වඩනකොට රැස් වෙන චේතනාවේ තියෙන විපාකේ තමයි සැප විපාක දෙන එකක් නෙමෙයි, දුක් විපාක දෙන එකක් නෙමෙයි.
සැපදුක මිශ්‍ර විපාක දෙන එකත් නෙමෙයි. ඒකේ තියෙන විපාකෙ තමයි කර්මශය කරන එක. ඉතින් මේ වැඩපිළිවෙල තමයි කර්ම නිරෝධගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතන පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුදු සසුන තුළ කෙනෙකුට හිත වඩද්දී ඒ හිත අවංකවම තමන් තුළ වැඩෙන්න නම් කොහොමද සම්මාදිට්ඨිය තුළ ඉඳලා සිල් රකින්න කියන එක ඔබ හොයන්න ඕනේ. කොහොමද සම්මාදිට්ඨිය තුළ ඉඳලා භාවනා කරන්නේ? කොහොමද සම්මාදිට්ඨිය තුළ ඉඳලා විදර්ශනා අවබෝධයක් ඇතුව කොහොමද මේ ශාසනය තුළ දන් දෙන්නේ? ඔබ මෙතන පින්වත්නි, ඇහැ හටගන්න හැටි දන්නේ නැතුව, කන හටගන්න හැටි දන්නේ නැතුව, නාසය හටගන්න හැටි දන්නේ නැතුව, දිව හටගන්න හැටි දන්නේ නැතුව, කය හටගන්න හැටි දන්නේ නැතුව, මනස හටගන්න හැටි දන්නේ නැතුව ඔබ බාහිර ලෝකෙ තුල මොන පින්කම කළත් ඔබට කවදාකවත් නිවන් දැකීම පිණිස ඒ පින්කම තුල තමන්ගේ කර්මය පාවිච්චි කරන්න බෑ. ඒ නිසා ඔබ සම්මාදිට්ඨිය වැඩෙන ඇහැක් හටගන්නේ කොහොමද, කන හටගන්නේ කොහොමද, නාසය හටගන්නේ කොහොමද, දිව හටගන්නේ කොහොමද, කය හටගන්නේ කොහොමද, මනස හටගන්නේ කොහොමද කියලා ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. රූපය අරමුණු වෙන හැටි, ශබ්ද අරමුණු වෙන හැටි, ගන්ධ සුවඳ අරමුණු වෙන හැටි, රස අරමුණු වෙන හැටි, පහස අරමුණු වෙන හැටි, අරමුණු හටගන්න විදිය, මේවා අනිත්‍ය වෙන විදිය ගැන අවබෝධයක් තියෙනවනේ. ඒ අවබෝධය තුළ ඉඳලා දන් දෙන කෙනාට, ඒ අවබෝධය තුළ ඉඳලා සිල් රකින්න කෙනාට, ඒ අවබෝධය තුළ ඉඳලා පූජාවක් කරන කෙනාට, ඒ අවබෝධය තුළ ඉඳලා ඔබ මොනම හෝ ආකාරයක පින්කමක් කරනවා නම් ඒ පින්කම තුළ පින්වත්නි ඔබට පුළුවන්කම තියෙනවා කර්මශය කිරීමට මේ කර්මය පාවිච්චි කරන්න. දැන් ඒ නිසා හොඳට මතක තියාගන්න, විශාකා වගේ අය සුදු කර්ම රැස් කළා. හැබැයි සුදු කර්ම ප්‍රහාණය පිණිසත් ඒ කර්මය පාවිච්චි කරන ගම. එතකොට මේ අරහත්ත්වයට පත් වෙන රහතන් වහන්සේ නමක් පත් වෙන්නේ එතෙන්ටයි. කම්මක්ඛයාය කර්මක් ක්ෂය කරපු උත්තමයෙක් කියන්නේ ඒකයි රහතන් වහන්සේලා. උන්වහන්සේලා කිසිවක් ඇඳෙන්නේ නැති. දැන් දියේ ඉරක් ඇඳත් යන්තම් හරි ඉර ඇඳෙනවනේ මැකුණට. කොතන ඉරක් ඇඳත් ඒක සාමාන්‍ය ඇඳුනට, ආකාශේ ඉරක් ඇඳද්දොත් එහෙම ඒක ඇඳෙන්නේ. එතකොට රහතන් වහන්සේලා කර්ම ක්ෂය කරපු නිසා උන්වහන්සේලා මොන විදිහේ කර්මය චේතනාව පහළ කරත් ඒ චේතනාව තුළ උන්වහන්සේලාට ආකාශයේ මොනහරි ඇඳ වගේ කිසි දෙයක් ඇඳෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාක නැහැ උන්වහන්සේලාට. හැබැයි ඒක තේරුම් උන්වහන්සේලාට විපාක නැහැ කිව්වට ඒ කර්මය නිකන් පුහු කර්මයක් කියන එක නෙමෙයි. දැන් හිතන්න රහතන් වහන්සේ නමක් දානයක් පූජා කරනවා. එතකොට ඒක ආකාශයේ ඉරක් ඇඳා වගේ උන්වහන්සේට විපාක පිණිස කර්මයක් සකස් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ යලි භවයක් කරා යන්නේ නැති නිසා, උන්වහන්සේට යලි උපතකට පාක සකස් වීමක් නැති නිසා, උන්වහන්සේට අර කරපු පින්කමේ දානේ, පූජා කරපු දානේ විපාක උන්වහන්සේට ලබන්න නැවත අවස්ථාවක් නෑ. ඒක ආකාශිරක් ඇඳා වගේ. ඒකේ තේරුම උන්වහන්සේ දුන්න දානේ පුහු දානයක් කියන එක නෙමෙයි. බලන්න දැන් දක්ඛිනා විභංග කියන සූත්‍රය තියෙනවා. මේ ලෝකේ දාන අතරේ දුස්සීල කෙනෙක් දුස්සීල කෙනෙකුට දෙන දානේ විපාක අඩුයි. දුස්සීල කෙනෙක් සිල්වත් කෙනෙකුට දන් දෙනකොට අර ප්‍රතිග්‍රාහකයා සිල්වත් නිසා යම් මහත්ඵල වීමක් තියෙනවා. එහෙම නැත්නම් දන් දෙන කෙනා සිල්වත්ව දුස්සීල කෙනෙකුට දුන්නා. දෙන කෙනාගේ සීලය නිසා හරි ඒ දානේ යම් ප්‍රතිඵලයක් තියෙනවා. මහත්ඵල බවක් තියෙනවා. ලෝකේ තියෙන දාන හතරක ඔය දැන් කිව්ව තුනට වඩා මහත්ඵලම මහානිසංසම දානේ තමයි සිල්වත් කෙනෙක් සිල්වත් කෙනෙකුට දෙන දානේ. එතකොට ඒකෙත් කියනවා නිකෙලස් කෙනෙක් නිකෙලස් කෙනෙකුට දානයක් දෙනවනේ. රාගදේශ මොහ සම්පූර්ණ ප්‍රහාණය වෙච්ච කෙනෙක් රාගදේශ මොහ ප්‍රහාණය කරපු කෙනෙකුටම දන් දෙනවා. නිකෙලස් කෙනෙක් නිකෙලස් කෙනෙකුට. ඒක දානේ දානෙක තියෙන උපරිමම විපාක තියෙන දානයක් පින්වත්නි. එහෙම දන් දුන්න අවස්ථා නැතුව නෙමෙයි. දැන් අපි බලමු ඒ වගේ දාන වල උදාහරණ කීපයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේට ආත්ම පහකට කලින් අම්ම කෙනෙක් හම්බෙනවා. ඇය ඒ වෙනකොට ප්‍රේතාත්මක ඉන්නේ. ඔබ මේ සිද්ධිය අහලා ඇති. උන්වහන්සේ දැන් මේ දානේ පූජා කරන්න, කියන්නේ ඒ අම්මට ප්‍රේතාත්මය තුල සැප විපාක ලැබෙන්න ඕන කරන දානයක් දෙනවා. ඒ දානේ පූජා කරන්න තමන්ගේ පාත්‍රයට ලැබිච්ච දානේ රහතන් වහන්සේලාට පූජා කරනවා. එතකොට රහතන් වහන්සේලාට ඒ දානේ පූජා කරලා ඒ පින අනුමෝදන් කරනවා. අනුමෝදන් කරනකොට ඒ අම්මට ඒ පින ලැබුණා. දැන් බලන්න
රහතන් වහන්සේ නමක් දන් දුන්නේ. දුන්නෙත් රහතන් වහන්සේලාට, නිකලෙස් උත්තමයන්ට නිකලෙස් උත්තමයෙක් විසින් දන් දුන්නා. දැන් උන්වහන්සේ නිකලෙස් කියලා උන්වහන්සේ කරන ඒ පුණ්‍ය විපාක උන්වහන්සේට නැවත විපාක පිණිස ලැබෙන්නේ නැති ආකාශ ඉරක් ඇඳා වගේ කර්මයක් වුණාට ඒ දානේ හිස් දෙයක් නෙමෙයි. ඒ දානේ නිකන් පුස්සක් නෙමෙයි. ඒකේ විපාක ප්‍රබල විදියට බලන්න ලැබෙනවා අර ප්‍රේතාත්ම හිටපු අම්මට ඒක අනුමෝදන් කරනකොට. ඉතින් ඒ වගේ නිකලෙස් උත්තමයෝ කරපු දාන තියෙනවා. දැන් ඔය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට චීවරයක් පූජා කරන අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. ඔවගේ තියෙනවා පින්වත්නි රහතන් වහන්සේලා කරපු පින්කම්. ඉතින් දැන් එතකොට ඒ දැන් භාග්‍යතුන් වහන්සේටම පූජා කරනවා චීවරේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පුදුමාකාර ගුණ ඇති උත්තමයන් වහන්සේ නම. තාම ධාර්මිකව සපයගත් දානය නිකලෙස් හිතක් ඇති කෙනෙක් විදියට තවත් නිකලෙස් හිතක් ඇති උත්තමයෙකුට පූජා කරනකොට ඒක කොහොමද පුස්සක් වෙන්නේ? හැබැයි උන්වහන්සේලා ආකාශ ඉරක් ඇඳා වගේ කර්මක්ෂය කරලා කිසිම කර්ම විපාකයක් රැස් වෙන්නේ නැත්නේ. ආශ්චර්යයි පින්වත්නි, මේ බුද්ධ ශාසනය තුල වැඩපිළිවෙල ප්‍රතිපදාව, මේ ශාසනය තුල තියෙන ප්‍රතිපදාව කෙනෙකුට වඩන්න නම් ඒ කෙනා මෙන්න මේ හතරවෙනි කර්මය ගැන හරියට තේරුම තියාගන්න ඕන. කර්ම ශ්‍රවීම පිණිස කර්මයක් තියෙනවා කියලා අවබෝධයක් තියාගන්න ඕන. අද වෙලා තියෙන්නේ මේ ගැන අවබෝධයක් නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනස දන්නේ නැහැ. ඒ නිසා හැම ආගමම එකයි කියනවා. කොයි ආගමෙත් කොයි ශාස්ත්‍රවරයත් කියලා තියෙන හොඳ දේ කරන්න කියලාලු, හැම ආගමේම නරක වැඩ කරන්න එපා කියලා තියනවලු. කොයි ආගමේ ශාස්ත්‍රවරයත් බලන්නේ කොහොමාරි තමන්ගේ මිනිස්සුන්ව මොන විදියෙන් හරි හොඳ මිනිස්සු කරන්නලු. බුදුහාඳුරොත් එහෙමලු. බුදුහාඳුරොත් ඒ නිසා සිල් රැකෙන්න කිව්වලු. අපි මල් පහම් පූජ කරනවලු. ඒ පූජ කරලා අපි පින් කරනවලු. මෙහෙම කතා කරන සමාජ මිනිස්සු මේ ශාසනයේ තියෙන හරය ගැන දන්නවද කියලා ඔබ හිතන්නකො. එයාලා හිතාගෙන ඉන්නේ දෙහි කටුවක් හම්බෙලා දැන් මේක ඇන ඇන තියාගෙන ඉන්න තියෙන එකක් කියලා. ඉතින් මෙතන මේ හතරවෙනි කර්ම විපාක ගැන දන්නේ නැති කෙනා බුද්ධ ශාසනය ගැන මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒක හින්දා තමයි අපි මේ කුක්කුරෝති සූත්‍රය දවස් දෙකකට අරගෙන මේ හතරවෙනි කර්මය ගැන වෙනමම දවසක වෙනමම තේරුම් කරලා දෙන්න හිතුවේ. මේක ඒ තරමටම වටින නිසා. කර්ම නිරෝධේ, පස්ස නිරෝධයෙන් කර්ම නිරෝධය කිරීම ගැන පින්වත්නි විස්තරාත්මකව තව තේරුම් කරලා දෙන්න බැරිකමක් නැහැ. ඒක පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ පොදු මාධ්‍යයක් ජාතික නාලිකාව. එතකොට ජාතියක් එකතු වෙලා මේ වෙලාවේ සමස්ත රටේ විශාල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට කෙනෙකුට මේක තවදුරට ගැඹුරින් අහන්න ආසාව ඇති. ස්පර්ශ නිරෝධය සිද්ධ වෙන්නේ කොහොමද? ස්පර්ශ නිරෝධයෙන් කොහොමද මෙතන මේ කර්ම නිරෝධය වෙන්නේ කියලා. ඇත්තටම සලායතන නිරෝධයක් තියෙනවා. සලායතන නිරෝධය ඔස්සේ ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධය සිද්ධ වෙන විදිය මෙතන සාකච්ඡා කරන්න ඕනේ තව ගැඹුරට ගිහිල්ලා. හැබැයි ඒ තරම් ගැඹුරකට යන්නේ නැතුව මේ සරලව මේ කතා කරපු ටිකත් සමහරුන්ට ගොඩක් ගැඹුරු ඇති. මේ ශාසනය තුළ ඔබට මං කියන්නේ දැන් අපි ගොඩාක් ගැඹුරු කරලා සාකච්ඡා කරන්න ගියෙත් නැහැ. නමුත් මේක මීට වඩා තව සරල කරලා මේක සැහැල්ලු කරලා කියන්න දෙයක්වත් නෙමෙයි. මොකද මේ තමයි මේකේ තියෙන ගැඹුරුම තැන. මේ කර්මයේ තියෙන මේක මේ උpperyම මේ සරලව තේරුම් කරලා දෙන්නේ ඔබට පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අඩුම තරමේ මේව තේරෙන්නේ නැත්තම් දැන් සමහරලාට කියන්නේ තේරෙන්නේ නැති කෙනා තේරෙන්නේ නැති විදිහට ඉන්න කියලා. තේරෙන්නේ නැති විදිහට ඉන්න කියන එක මං කියන්නේ තේරෙන්නේ නැත්තම් මේක මේ ශාසනය නිකන් 2:50ට විදියට දාලා සැහැල්ලු කරලා හැම ආගමකම එකයි කියන එක හරි නොකිය ඉන්න. මේක තේරෙන්නේ නැත්. මේක පැහැදිලි වෙනසක් ගැඹුරක් තියෙනවා කියලා තේරුම් ගන්න. හොඳ කෙනෙක් වෙන නෙමෙයි හොඳයි නරකයි ඔක්කොම මකන්න තියෙන ධර්මයක් මේක කියලා තේරුම් ගන්න. ඒ නිසා තමයි පින්වත්නි මේ ධර්මය තේරුම් ගන්න හරියට වැටහාගත්ත ඔය විදේශ රටවල් වල ඉන්න සමහර විද්‍යාඥයෝ පවා මේක ඇහුවට පස්සේ මේක දැනගත්තට පස්සේ සියල්ලම අතෑරලා මහාන වෙලා මේ ධර්මය අවබෝධ කරන්න වීරිය වඩන්නේ. අදටත් එහෙම ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඉතින් ඒකින්ද
අපිට මේ බුදුසසුන ලැබුණේ ඇයි කියන එක ගැන අපි පැහැදිලි වටහා ගැනීමක අවබෝධයක ඉන්න මේ ධර්මයේ මේ සූත්‍රයේ ගොඩාක් හේතු වෙන්න ඇති කුක්කුරෝති සූත්‍රයේ මේ කර්ම හතරම ගැන අපිට තව තවත් විස්තරාත්මකව සාකච්ඡා කරන්න පුළුවන්. අපේ මේ සිත්නේ තසපුව තුළ උප්පරිම පුළුවන් මට්ටමට මේක තේරුම් කරලා දුන්නේ. නමුත් සිත්නේ තසපුව සමග අපි ඔබට නේවාසිකව පුහුණු වෙමින් ධර්මයේ වැඩිදුර අධ්‍යයනය කරන්නට ගොඩනගෙන බවුන් පැලස්ස අපි ජුනි මාසේ විවෘත කළාම මේ කර්ම ෂර් කරන විපාක කොහොමද රැස් කරන්න කියන එක ගැන, කර්ම ෂර් කිරීම පිණිස ස්පර්ශ නිරෝධයට එන්නේ කොහොමද කියන එක, සලායතන නිරෝධයට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන තව තවත් විස්තරාත්මකව සරලව දීර්ඝව සාකච්ඡා කරන්න අපිට බවුන් පැලැස්සේදී වැඩසටහන් තුළ පුළුවන්කම ලැබේවි. පින්වත්නි, සිත්නේ තසපුව සමග සිද්ධ කරන වටිනාම පියවරක් තමයි අපි මේ බවුන් පැලැස් ඔස්සේ නිර්මාණය කරන්නේ. මොකද මේ වගේ දේශන අහනකොට සමහරුන්ට අනේ මේක තව තේරුම් ගන්න තිබ්බනම් කියලා ආසාව වෙන අය ඉන්නවා. එහෙම ආසාව තියෙන අයට නිදහසේ මේක සාකච්ඡා කරන්න තේරුම් ගන්න තමයි ඒ වගේ වැඩසටහන් නේවාසිකව පුහුණුවක් සමග දියත් කරන්නේ. දැන් මේ පුන්නටයි සේනියටයිත් මේ දේශනේ ඇහුවට පස්සේ, මේ කර්ම හතර ගැනම ඇහුවට පස්සේ ඒ දෙන්නටත් තේරුම් ගියා අපි මොකද්ද මේ විකාරයක්නේ කරන්නේ කියලා. හරකෙක් වගේ ඉඳලා, බල්ලෙක් වගේ ඉඳලා, වෘත සමාදන් වෙලා සීලයක් විදිහට මේවා රැක අවුරුදු ගාන තිස්සේ මේ නේක ඇතුලේ මොකද්ද මේ කරන විකාරය කියලා මේ දෙන්නට හිතුණා. මේ දෙන්න පින්වත්නි, මේ දේශනේ ඉවර වෙනකොට බුදුරජාණන් වහන්සේ ළඟ බොහොම ශ්‍රද්ධාවෙන් කියනවා, ඒවං වුත්තේ පුන්නෝ කෝලිය පුත්තෝ ගෝවතිකෝ භගවන්තං ඒතදවෝච. මේ ගව වෘතේ රැක්ක කෝලිය පුත්‍ර පුන්න බුදුරජාණන් වහන්සේට කියනවා, අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්තේ, ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි, සොඳුරුයි තාම් සොඳුරුයි ස්වාමීනි කියලා කියනවා. සෙය්‍යතාපි බන්තේ, එකේ දැන් හරි අපූර්වට අර වැහිලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්වුවා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට හරි මග පෙන්වුවා වගේ, අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දල්වලා හරියට දකින්න අවස්ථාව හදලා දුන්නා වගේ, යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කරලා ඔබ වහන්සේ පෙන්නලා දුන්නා වගේ ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ හිතේ නැගිච්ච සතුට ප්‍රකාශ කරලා කියනවා, උපාසකං මං භගවා ධාරේතු. ස්වාමීනි, අද ඉඳලා මාව උපාසකෙක් විදියට දරාගෙන මේ පුන්න කියන්නේ. ඊට පස්සේ කියනවා, අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ, අද ඉඳලා මම ඔබ වහන්සේව සරණ ගිය කෙනෙක් වෙනවා. ඒ වගේ මෙතන අචේලෝ පනසේනියෝ කුක්කුරවතිකෝ භගවන්තං ඒතදෝච, අර කුක්කුරවතික බල්ලෙක් විදියට සුනකෙක් විදියට වෘතේ සමාදන් වෙලා හිටපු සේනිය කියන ඇඳුම් නැතුව හිටපු නිර්වත්ව හිටපු සේනිය කියනවා, අභික්කන්තම් බන්තේ අභික්කන්තම් බන්ති, ආශ්චර්යයි ස්වාමිනී ආශ්චර්යයි ස්වාමිනී. මෙයත් ඒ ප්‍රකාශ කරපු ධර්මයේ තියෙන තමන්ගේ හිතට දැනෙච්ච සතුට කියලා මෙයා කියනවා, ඒසාහම් බන්තේ භගවන්තං සරණං ගච්ඡාමි ධම්මාංච භික්ඛු සංඝංච. මම ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේවත් ධර්මයත් භික්ෂු සංඝයාත් සරණ යනවා. ලබෙය්‍යාහම් බන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලබෙය්‍යං උපසම්පදಂತಿ. ස්වාමීනි, මට මේ ශාසනය තුල පැවිදි වෙන්න ලැබෙනවා නම්, උපසම්පදාව ලැබෙනවා නම්, ඒක මගේ ජීවිතේට ලැබෙන මහා ලාභයක් වෙයි ස්වාමීනි කියනවා. දැන් ඔන්න පැවිද්ද ඉල්ලුවා, කවුද සේනිය? පුන්න ඉල්ලුවේ නැහැ. පුන්න උපාසකෙක් වෙනවා කිව්වා. පුන්න සම්පූර්ණ අර ඔක්කොම අතහැරලා දාලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේව සරණ ගියපු හොඳ උපාසක මහත්තයෙක් වුණා. සේනිය තමයි මේ කුක්කුරවතිය කියන අර ගවර් මේ වෘතේ නෙමෙයි, බලු වෘතේ සුනක වෘතේ රැකපු සේනිය බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වෙන්න ඇහුවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ යාට කියනවා, මේ ශාසනය තුල එහෙම කෙනෙකුට මහණ වෙන්න ඕනකම ආවොත් එහෙම ඒක එකපාට කරන්න බෑ මේ ඕගොල්ලෝ වගේ කෙනෙකුට. ඒකට හේතුව වෙනාගමක වෘත රැක කාලයක් හිටපු කෙනෙන්නේ අවුරුදු ගානක් තිස්සේ. එහෙම කෙනෙකුට සාමාන්‍යයෙන් මාස 4ක්වත් මෙතන මේ බුද්ධ ශාසනය තුල සංඝයා කොහොමද වත්පිළිවෙත් පුරන්නේ කියලා සංඝයාගේ ඇසුරේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා.
පිරිවෙසක් ඉන්න වෙනවා කාලයක්. එහෙම ඉඳලා මාස හතරක් විතර එහෙම ඉඳලා සංඝයා කැමති වුණොත් ප්‍රශ්නයක් නැහැ, පැවිදි වෙන්න පුළුවන් කියලා. මොකද හේතුව පින්වත්නි, අර විවිධ වෘතවල ඉඳලා අන්තිමට ආපු ගමම මහාන කළෝ, ඊට පස්සේ භික්ෂුවක් විදියටත් අර වෘතවල පුරුද්දට කරන්න පුළුවන්. මහාන වෙලාත් ඊට පස්සේ බල්ලෙක් විදියට ඉඳි. බුදුරජාණන් වහන්සේ එහෙම මේ කෙනෙක් කැවිලා මහාන වෙන්න ඒ ආගම අතෑරලා මෙතන මම ඔබ වහන්සේගේ ආගමට ආවා කියලා ආහෙන ඉක්මනට එන්න දැන් මහාන කරමු කියලා එහෙම කලබලේ මහාන කරේපු ශාස්ත්‍රුන් වහන්සේ නමන් නෙමෙයි. මාස හතරක් ඉන්න. කැම සංඝයා කැමති නම් විතරයි ඒත්. නැත්තම් බෑ. සංඝයාට තේරුණොත් එහෙම මෙයා මෙතන මේ ඇවිල්ලත් අර මේ සුනක වෘතේ ඉඳලා හිටලා ඒ විදිහේ දේවල් උත් කරනවා. ඒ වෘතත් තියාගෙන තමයි මෙයා මෙතන යන්නේ. එහෙම පැහැදීම තිබ්බේ නැත්තම් මෙයා ඒ සංඝයාගේ පැහැදීම දිනා ගන්නකම මහාන වෙන්න අවස්ථාවන ලබා ඉන්න වෙනවා. හැබැයි මෙයාට එහෙම තැනක නෙමෙයි හිටියේ. මෙයා කියනවා ස්වාමීනි, මාස හතරක් නෙමෙයි මට මේ බුද්ධ ශාසනය තුළ පැවිදි භාවය ලැබෙනවා නම් මම අවුරුදු හතරක් හරි සංඝයා ඇසුරේ පිළිවෙස් පුරන්නම් කියනවා. බලන්න තීච උනන්දුව. ඊට පස්සේ මෙයා පින්වත්නි, ඒ මාස හතර ඇතුලේ බොහෝම හොඳට සංඝයාගේ හිත දිනාගෙන තමන්ගේ තීච වෘත සියල්ල පැත්තක දාලා අතහැරලා ධර්මයේ හැසිරෙනවා. ඉතින් මෙයාට මාස හතර යනකොට මහාන වෙන්න අවස්ථාව ලැබෙනවා. මහාන වෙලා වැඩි දවසක් යන්නේ නැහැ. මේ ධර්මයේ අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. එතකොට සේනිය මහරහතන් වහන්සේ ගැන තමයි අපි මේ කතා කළේ. සේනිය මහරහතන් වහන්සේ පැවිදි වෙන්න කලින් බල්ලෙක් විදිහට නිර්වත්ව අවුරුදු ගාණක් හැසිරিলা. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තේ පින්වත්නි මේ කුක්කුරවතී සූත්‍රයෙන්. කුක්කුරවතී කියන්නේ මේ සේනිය රැකපු වෘතය, බලු වෘතේට. ඒ නමින් තමයි සූත්‍රයේ නම හැදිලා තියෙන්නේ. එතකොට සේනිය සහ පුන්න දෙන්නම ඒ වෘතවලින් ඈත් වුණා. තමන් කරගෙන ආපු වැරදි ඒ ප්‍රතිපදාවෙන් ඈත් වුණා. ඉතින් ඔබට මේ වෙලාවේ සිත්නිත් අසපුව තුල අපිත් මේ සූත්‍රය කියලා දෙන්නේ, ඔබ කරගෙන යන වැඩපිළිවෙල ඇතුලේ ඔබ තුල වෙනසක් ඇති වෙන්න තියෙනවා නම් ඒ වෙනස කරා යන්න මිසක් නැත්තම් නිකම්ම මේ බණක් ඇහුවා කියලා ඔන්න අපි සිත්නිත් අසපුව කියලා වැඩසටහනක් ඇහුවා කියලා ඉන්න නෙමෙයි පින්වත්නි. ඉතින් ඔබ හැම දිනාටම මේ කුක්කුරවතිය සූත්‍රය අද නිමා කරන දවස. ඉතින් අපි මෙතෙක් මේ සාකච්ඡා කරපු කුරවතී සූත්‍රය ඇසුරෙන් ඔබට කර්මයේ පිළිබඳව සහ මේ බුද්ධ ශාසනය පිළිබඳව අවබෝධයක් ඇති වුණා නම් ඒ තුළ රැස්වෙච්ච සියලු පින් ඔබ හැම දිනාටම ගෞතම බුදු සසුනේම කර්මක්ෂය වීම පිණිසම හේතු ආසනා විත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ ගල්ගමුව මහජන බැංකුවේ සේවයේ නියුතු කාංචනා දිසානායක, භාග්‍යාපතිරණ සුරංගි විජයකෝන්, සුරංගි සෝමරත්න, රජන්ත දිසානායක ප්‍රියන්ත කුමාර සහ පලායක නායක කියන පින්වතුන් විසින්. ඉතින් ඒ ඇත්තන් අරමුණු කරගන්නවා දායකත්වයේ දරූ අයටත්, ඔවුන්ගේ පවුල්වල සුජීවත්ව සිටින දෙමව්පියන්ට, දූ දරුවන්ට, සියලුම සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරගෙන යහපත් සත් අරමුණු සියල්ල සඵල වීම පිණිස මේ පින හේතු වේවා කියන අරමුණ ඇති කරගෙන, කල්යාණ මිත්‍ර සේවනයේ ලැබීම පිණිස, ධර්මාවබෝධ ලැබීම පිණිස සහ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීම පිණිස අද මේ ධර්ම දේශනාවට ප්‍රධානව දායකත්වයට අරමුණු තබාගෙන තියෙනවා. ඉතින් මෙතෙන්දී අපිට පේනවා ගල්ගමුව මහජන බැංකුවේ සේවය කරන එකට ඉන්න කල්යාණ මිත්‍ර මිතුරියන් පිරිසක්. ඉතින් ආයතනයක් ඇතුලේ ධර්මයට කැමති මිතුරෝ මිතුරියන් පිරිසක් එකට එකතු වෙලා ඉන්නවා කියන්නේ පින්වත්නි, ඒ ඇත්තන්ට ඒක සමගියට සතුටින් ඉන්න ලොකු හේතුවක්. ඉතින් මේ ධර්මයේ තුල හොඳ ප්‍රබෝධමත් පිරිසක් විදිහට එක ආයතනයක් ඇතුලේ සතුටින් සේවය කරන්න ඒ ඇත්තන්ට භාග්‍ය ආශිර්වාදය අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාගේම පවුල්වල සුජීවත්ව සිටින සියලුම දෙනාත් සුවසේ මේ බුදු සසුන තුල කුසල් වඩමින් දිගාසිරි ලබමින් ධර්මාවබෝධය කරන්නට භාග්‍ය ලබත්වා. එහෙම දෙනාටම මෙලොව යහපත පරලොව සුගතියත් සැලසෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැමෝටම කල්යාණ මිත්‍රාශ්‍රය නොඅඩුවම ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය නිරන්තරයෙන් සැලසේවා. ධර්මාවබෝධය හැම දෙනාටම ඉක්මන් වෙත්වා. ඒ දායකත්ව දරූ සියලු දෙනාගෙම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මියගේ ඥාතියුත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ.
ඒවගේ මද මේ ධර්ම දේශනාවේ දායකත්ව දරූ පින්නතුන් සිහිපත් කරගෙන තියෙනවා. පූජ්‍යවල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට, පූජ්‍ය ගලගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ධර්ම දේශකයන් වහන්සේලාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන බව සටහන් කරගෙන තියෙනවා. net fm නාලිකාවේ කාර්ය මණ්ඩලයට, විශේෂයෙන් වරුණ මහත්තයාට, දර්ශන මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින්, සියලු දෙනාගේම ධර්ම ප්‍රචාර කටයුතු සාර්ථකව ශක්තිමත්ව සිද්ධ කරන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් net fm නාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැමෝටම අපි මේ ලයිසෙත් ප්‍රාර්ථනා කරන්නට ඕනේ. මේ ධර්මයේ ශ්‍රවණය කර net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබ හැම දෙනාමත් ගෞතම බුදුසසුනේම කර්මක්ෂය කිරීම පිණිසම තමන්ගේ අවධානය අවබෝධය දියුණු කරගන්න සිත් net අසපුව හැමදාම උපකාර කරගනිත්වා. සෙනසුරාද හැමදාම මේ වෙලාවට net අහන්න ඔබ හිත පුරුදු කරගෙන තමන්ගේ හිත නිරන්තරයෙන් ධර්මයේ තුලම පුරුදු කරන්නට භාග්‍යවන්ත වෙත්වා කියලා සෙත් පතමින්, මීළඟ හෝරාවේ සාකච්ඡාව සඳහාත් ඔහොම රැඳී සිටින්නට ඔබට අරමුණ කරගන්න ධර්මයේ තුලම හිත වඩන්නටත් සිහිපත් කරමින් ඔබට ආශිර්වාද කරනවා. දෙවියෝද මේ සියලු පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා කියන මෙත් සිත් ඇතිව. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිත්නෙත් අසපුයේ ධර්මානුශාසනාව නිමාවට පත්තුනේ කුක්කුරවතිය සූත්‍රය නිමාවට පත්කරමින් අදවසේ අපි ඒ ධර්මදේශනා මාලාව නිමාවට පත් කරනු. එවගේම විශේෂයෙන්ම ධර්මදේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවේදී මේ සම්බන්ධ තවත් දහම් කාරණා අපට සාකච්ඡා කරන්නට ඉඩ අවකාශ තිබෙනවා. ඉතින් අද දවසේ ධර්මානුශාසනාව සිදු කරපු සෙනසුරාදා සිත්නෙත් අසපුයේ ගරු දේශකයන්න් වහන්සේ, පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ, උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන ලබන 23 වෙනිදා සෙනසුරාදා මාර්තු 23 වෙනි දිනය අපේ ඓතිහාසික ජේතවන පුණ්‍ය භූමියේ සිට ජේතවන සේරද වන්දනා මහා පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ රට රැකී රණවිරුවන් උදෙසා මියගිය රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් පින් පමුණුවන්නට, එවගේම ආබාධිත තත්වයට මේ රට වෙනුවෙන් පත් වූ රණවිරුවන් වෙනුවෙන් ආශිර්වාද කරන්නට, සේපතන්නට සමස්තයක් වශයෙන් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට, මේ සියලුම විරුවන්ට රටේ ජනතාව වෙනුවෙන් මේ රටට සාමය උදා කරන්නට කළ මහා මෙහෙවර වෙනුවෙන් නැවත නැවත ඔවුන් සිහිපත් කරමින් කෙරෙන්නා වූ පින්කමක් ලෙසින් තමයි ජේතවනාරාම බුදුබිමේ සිට මේ මහා පින්කම පැවැත්වෙන්නේ. ඉතින් අපි ඔබට එදාට ඒ උතුම් වූ පුණ්‍ය භූමියට සන්ධ්‍යාවේ සවස 3-4 වෙනකොට එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම මේ රට ආලෝකමත් කරන්නට තමන්ගේ දිවි පරදුවට තැබූ රණවිරුවන් වෙනුවෙන් කෙරෙන්නා වූ මේ මහා පින්කමේ ආලෝක පූජාවට සහසම්බන්ධ වෙන්නට පුළුවන් ඔබට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කිහිප දිනකට අපි ඒ සඳහා අවස්ථාව උදා කර දෙනවා. මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා සහසම්බන්ධ වෙන්න. මෙන්න මේ දුරකථන අංකය ඔබ ලියාගන්න. 0-7-6-533-76-97 0-7-6-533-76-97 කියන දුරකථන අංකයෙන් ඔබට විස්තර දැනගෙන සම්බන්ධ වෙන්නට පුළුවන්. අපි නැවතත් ඔබට ආරාධනා කරනවා රණවිරුවන් කරපු මෙහෙවර පිළිබඳ සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ පටිධාතුන් වහන්සේ තැන්පත්ව වැඩහිඳින මේ ජේතවන පුණ්‍ය භූමියේ සිට සමස්ත රටටම සෙත් පතන්නට රණවිරුවන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට කෙරෙන්නා වූ පින්කමට දායක වෙන්න කියලා නැවත වාරයක් ඔබට බොහොම ගෞරව සිතින් ආරාධනා කරමින් සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. සිත්නෙත් අසපුව. හොඳයි, අපි නැවත සෙනසුරාදා සිත්නෙත් අසපුව සමගින් සම්බන්ධ වෙන්නේ. අර දවසේදී ගිය සතියේ ඉතිරි වුණු දේශනාවේ කොටස කුක්කුරවති සූත්‍රයේ ඇසුරු කොටගෙන මේ වර්ණානුව තැනානුව ඒ කර්මයේ විපාකයේ බෙදියන ආකාරය පිළිබඳව ගැඹුරෙන් තරමක් ගැඹුරෙන් සහ විශේෂයෙන්ම අපි දැනගත යුතු කාරණා රසක් අන්තර්ගත කරලා තමයි අද දවසේ දේශනාව අපි හාමුදුරුවන්ගේ විසින් සිදු කරන්නට යෙතුනේ. ඒ දේශනාව වගේම ගිය සතියේ දේශනාවත් මේ සමගාමීව
සමීප කාරණා නිසා අපිට ඒ ඇසුරේම ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට හැකියාවක් තිබෙනවා. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. නැවත වාරයක් අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ සිහිපත් කරන්නට ඕන එළඹෙන 23 වෙනිදා ජේතවනාරාම පුදබිමේ සිට අපි ජේතවනාරාම මහසෑ වන්දනා පින්කම පවත්වන්නට කටයුතු යොදලා තිබෙනවා. අපි ඒ පිළිබඳව අවබෝධනුවත් කරන විශේෂයෙන්ම මේ පින්කමට සහ සම්බන්ධ වෙන බොහොම කැමැත්තෙන් ඉන්න බොහෝ පිරිස් ඉන්නවා. හැම දිනාටම 23 වෙනිදා සෙනසුරාදා දවසක් වෙන්නේ මාර්තු 23 සන්ධ්‍යාවේ ඔබට ඒ පුණ්‍ය භූමියට ඒක රාශී වෙන්නට පුළුවන්. ඒ පින්කමට සම්බන්ධ වෙන්නේ සෙනසුරාදා දවස නිසා සෙනසුරාදා සිත්නෙත් අසපෝ පවත්වන පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ 24 වෙනි ඉරිදා ධර්මදේශනාව සිදු කරන. එයත් මතක් කරමින් සාකච්ඡාවට ප්‍රවේශ වෙනවා. අපි හැමෝටම අපි සාකච්ඡාව ආරම්භ කරමු. දැන් ඔබ වහන්සේ දා කුක්කුරවති සූත්‍රයේ සේනිය පුන්න තමන්ගේ වෘත්තයන් කොහොමද ඒ වෘත්තයන් වල නියලුනේ නැත්නම් එහි යෙදුනේ කොහොමද කියන කාරණය පිළිබඳව සිහිපත් කළා. හැමෝටම දැන් ඒ වගේම අදත් අපි දකිනවා යම් යම් වෘත විදිහට يعني යෙදුනේ නැති වුණා ඒ විදිහට කටයුතු කරන පිරිස අපි දකිනවනේ. දැන් සමහරු ඉන්නවා හිඟන්න විදිහටම ඉන්නවා. සමහරු ඉන්නවා පෙරේතයෝ විදිහටම ඉන්නවා. ඒ ඒ අයට වෙනසක් වෙන උමනාවකුත් නැහැ. මෙතන අපි දකින වෙනස තියෙන දැන් සේනිය පුන්න එදා උත්සාහ කළේ ඒක නිවන අරමුණු කරගෙන. හැබැයි මෙහෙම දෙයක් නෙමෙයි අද මේ අපි දකින්නේ. හැබැයි මට හිතෙනවා මේ දැන් මේ වගේ වෙන්න පෙර කර්මවල නැත්තම් පෙර භවවල හේතුත් බලපානවද කියලා. ඇතර මෙහෙම තත්වයක් තිබෙනවද? අනිවාර්යෙන් වරුණ අපි හිතන්නේ සමහර වෙලාවට එයාලට මොකක් හරි නිවන වෙනුවෙන් කැමැත්තක්, උවමනාවක්, ඡන්දයක් තියෙන නිසා කියලා අපි බැලු බැලමට හිතන්නේ. හැබැයි ඔබ මේ අහපු කාරණේ ඒ විදිහම බොහෝ දෙනා සමහර ලාවට අපි දැන් අද වුණත් ඉන්දියාවේ දකිනවා සමහර දුකින් මිදෙන්න කියලා විවිධ දේවල් කරන මම දැක්කා. සමහර අන්තර්ජාලයේ ඡායාරූප එහෙම තියෙනවා සත්තු වගේ නිකන් හිතාගන්න බැරි විදිහේ. දැන් අදත් නිගණ්ඨයෝ ඉන්නවනේ. ඉන්නවා. නිගණ්ඨයෝ විතරක් නෙමෙයි වරුණ සමහර අමුතු ආගමික අදහස් දරන අය ඉන්දියාවේ ඉන්නවා. පුදුම දුක් දෙනවා ශරීරයට. දැන් එහෙමනම් හිතන්න පුළුවන් දැන් බුදුහාමුදුරුවෝ නිවන පෙන්නලා දීලා ඉවරයි. ඒ මග හඳුනලා දීලා ඉවරයි. එහෙනම් ඉතින් වෙනස් වෙලා යන්න එපා ඌමනාවේකමන. ඔව් එතකොට දැන් කියන උන්වහන්සේ ඉන්න දැන් අද නම් අපි හිතමු දැන් හරි අවුරුදු 2000 ගාණක් ගිහිල්ලා මේ වෙනකොට ඒක ආය හැංගිලා කියලා නම් උන්වහන්සේ ඉන්න වෙලාවෙත් අතහැරියේ නැහනේ සමහරු. එහෙමයි. දැන් ජම්බුකා ජීවක වගේ අය ඔන්න අතහැරලා ආවා. ඉතින් පැහැදිලිව ජම්බුකා ජීවක වගේ චරිත ගත්තම එයාලා අසූචි කකා ඉන්න අතීතේ බලපාපු කර්ම විපාක පැහැදිලිව තියෙනවානේ ඒ චරිත ඇතුලේ. එහෙමයි. ඒ වගේම තමයි මිත්‍යා දෘෂ්ටියකට කෙනෙක් නැඹුරු වෙලා ඒ මිත්‍යා දෘෂ්ටිය ඇතුළට යන එකට අපිට මෙහෙමත් හිතෙනවා. දැන් වරුණ ඔබ හිතන්න සමහර අයව අපි මේ ජීවිතය තුළ අධර්මයට යොමු කරනකොට දැන් අධර්මයක් කියලා දැන් අපි මෑතක දැක්ක සමහර අය ධර්මවාදී භික්ෂූන් ඇතැම් වෙලාවට මෙන්න මේ අය අධර්මවාදීන් කියලා පෙන්නලා දෙනකොට ඒක පිළිගත්ත සමහර මිනිස්සු ඒ අධර්ම පිළිගත්ත සමහර මිනිස්සු කැමති නෑ අපි මේ අධර්මයක් කියන එක කිසිම විදිකින් හිතන්නවත්. එහෙමයි. කියන්නේ මේ ධර්මය නෙමේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පුද්ගලයා කේන්ද්‍ර කරගෙන. පුද්ගල ප්‍රශ්නය. ඒතර මේක දැන් කවුද කියන එක හරිද වැරදිද මුකුත් පැත්තකින් තියලා ඒ පුද්ගලයාත් එක්ක මේ පුද්ගලයාවත් කවුරුවත් ගන්නෙ නැතුව ඉස්සෙල්ලා Tamanට පොඩ්ඩක් මධ්‍යස්තව ඉඳලා දැන් අපි මේ පිළිගත් හාමුදුරුවම තමයි කියන තැන ඉන්නේ නැතුව මධ්‍යස්තව ඉඳලා විමසලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනත් එක්ක කලපගෙන සසඳගෙන. එතකොට ඒ ගැළපීමේදී තේරුම් ගන්න මධ්‍යස්ත වීමෙන් මිසක් කවදාකවත් අර අග්ගතිගාමීව අන්තයට ගිහිල්ලා ඒක බලන්න බෑ. දැන් එහෙම නම් වෙන්නේ මොකද්ද? ඒ අය ඒ අධර්මයේ කියලා දැන දැන පෙන්නලා දෙද්දිත් ඒක පිළිගන්න කැමති නෑ කියන්නේ බලන්න ඒකෙත් එක්තරා කර්ම විපාකයක් තියෙනවා. පෙන්නලා දෙද්දි කැමති වෙන්නේ නෑ කියන්නේ. මොකද ඒක අපිට හිතන්න වෙන්නේ සාධාරණී කරගෙන ඒක අනිත් පැත්ත. යම් කිසි කෙනෙකුට ධර්මයට යොමු වෙන්න පුණ්‍ය කර්මයක් ඕනේ. පුණ්‍ය විපාකයක්. කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඒ කල්‍යාණ මිත්‍රයා පෙන්වලා දෙන ධර්මයට එකඟ වෙන්නේ ඒ කල්‍යාණ මිත්‍රයා පෙන්වන ධර්මයට ප්‍රිය කරන්නේ අනිවාර්යයෙන්ම යම් කිසි පිනක් තියෙන කෙනෙක්. දැන් බාහිදාරුචීරිය ගියේ තනිකර වැරදි පැත්තකනේ. බාහිදාරුචීරිය යන පැත්ත වැරදි බව පෙන්වලා දෙන්න කල්‍යාණ මිත්‍රයෙක් එනවනේ වරුණ බබලෝවේ ඉඳලා. ඔව්. අර තමන් එක එකටම
ගිය බුද්ධ ශාසනයේදී වීරිය වඩපු චරිතයක් මේක හිටපු. එතකොට ඇවිල්ලා පෙන්නලා දුන්නම ඔබ මේ රහත් වෙනවා තියා රහත් වෙන මගක්වත් දන්නේ නැහැ කියනකොට මෙයාට ඔන්නම් පුළුවන් බාහිදාරු චීරිට වෙලාවේ ගැටෙන්න. ඔව් ප්‍රතික්ෂේප කරන්න. අනේ යනවා යන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරලා ඒ කාරණේ පිළිනොගෙන ඉන්න තිබුණ තමන් ගියන මතය තුළම දිගටම යන්න තිබ්බා. නමුත් එයාට පිනක් තිබ්බා අර කාරණේට නිහතමානි වෙන්න. ඒ කියන වාස් කියන්නේ සසරේ පින සසරේ බලපෑම් තියනවා කියන මේකට. පිනක් ඕනේ. එහෙනම් වරුණ පිළිගන්න බැරුව තවදුරටත් ඒක යනවා කියන්නේ අරක ප්‍රතිවිරුද්ධ පැත්ත හිතන්න වෙනවා. කියන්නේ පවක් තියෙනවා. අතන පවක් මෙතන යම්කිසි අකුසලයක් පවක් තියෙනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටියක් තුළ ඉන්න ඒ මිත්‍යා දෘෂ්ටියේ එල්බගෙන එකකින් ඈත් වෙන්න බැරි වෙන්න කියන්නේ මිත්‍යා දෘෂ්ටියට බැසගත් එක කර්ම විපාකයක් කියලා කියනකින් අපි අදහස් කරන්නේ මිත්‍යා දෘෂ්ටි බැසගන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. මේ කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය අත්හරින්න හිතක් එන්නේ නැති වෙන්නේ කර්ම විපාකයක් එක්ක. ඒකෙම නියලිලා ඉන්න. ඔව්. ඉතින් ඒක තමන්ගෙම සසරේ අවාසනාවක්. ඒකෙන් ද මේ ඒකේ පින දැන් හිතන්න මේ වෙලාවේ වරුණ ඔබ මම මොකද්ද මේ කරන්නේ ධර්මයේ තුල මඟ පෙන්නනවා. ඔව්. එතකොට ධර්මයට මඟ පෙන්නන ධර්මයේ උදෙසා යම් කිසි විදිහකට මේ ප්‍රචාරණයට බොහෝ කැප වෙන පිරිස net එකත් එක්ක අපිත් එක්ක බොහෝ දෙනා ඉන්නවනේ. උදාහරණයකට දැන් ධර්ම දේශනාවට දායකත්ව ගන්න පින්නතු පිරිස ඉන්නවා. ඒත් උදාහරණයකට ගත්. ඊට පස්සේ වරුණ සමහරලාට අපිව වඩම්මවල පන්සල්වල විවිධ ආයතනවල තැන්වල ධර්ම දේශන සංවිධානය කරන පින්නතුන්. දැන් මේ හැම කෙනෙක්ම මොකද කරන්නේ ධර්මයේ ප්‍රචාරය සඳහා කැප වෙනවා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒකට කර්ම සකස් කරගන්නවා පුණ්‍ය කර්ම පුණ්‍ය චේතනා පහල කරලා මේක මොකද්ද තව කෙනෙකුට ධර්මයේ දෙන තව කෙනෙකු සම්මාදිට්ඨියට පත් කරවන්න උත්සාහ කරන එකේ චේතනාවක්. දැන් මේ සාකච්ඡාව දේශනාව ඉවර වෙන සැනින් අන්තර්ජාලයට මේක මුසු වෙලා ඉවරනේ. සමහර අය ඉන්නවා එසැනින් මේක අරගෙන ධර්ම ප්‍රචාරණය තව කෙනෙකුට අහන්න සලස්වනවා. හරියට හරි. එතකොට දැන් ඒකේ දැන් සමහර ලාවට මේ එක දේශනාව YouTube ආදී සමාජ කීප දෙනෙක්ම එකම දේශනේ සමහරලාට දාන මාත්‍රිකා දාලා AI විසින්ම ස්විච්චාවෙන් දාන සමහර ලංකාවෙත් නෙමෙයි ඉන්නේ. ඔව් පිටරටය. පිටරට. ඒතරු අරන මෙතන මේකේ තේරුම තමයි ඒ ධර්මයේ බෙදා දීමට හිතක් ඇවිල්ලා තියෙන්නේ යම්කිසි අතීත පුණ්‍ය පිනක් නිසා. ඒ වගේම දැන් මේ ජීවිතය තුලත් පිනක් රැස් කරගන්නවා ධර්මයේ බෙදලා දීලා ඒකේ විපාකයක් විදිහට මම කියන්නේ කවදා හරි දවසක අපිට මිත්‍යා දෘෂ්ටියකට හසු වෙන්න ගියොත් බාහිදාරු චිරියල වගේ ජම්බුකා ජීවකල වගේ අපි මිත්‍යා දෘෂ්ටියකට හසු වෙන්න ගියොත් මේ කුසලය රැස් කරගන්න මේ වෙලාවේ මේ ඇති වෙන පුණ්‍ය විපාකේ මේ ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ඇති වෙන පුණ්‍ය විපාකේ බලපායි අපිට අර මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන්න. ඒකට අපිට කල්යාණ මිත්‍රය හම්බෙනවා. කල්යාණ මිත්‍රය හම්බුනාම විතර නෙමෙයි කල්යාණ මිත්‍රය මග පෙන්නනවා. ඒ මග පෙන්නන කොට නිපැත්තෙන් වරුණ අපි ඒ කල්යාණ මිත්‍රයාගේ අවවාදෙට හිතන මෙනවා ඒක පිළිගන්න කැමැත්තක් ඇති වෙන. ඉතින් මේ හැම දෙයකටම අපිට නොතේරුණාට ඇත්තටම කර්මයේ පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් අපි සමහර ලාවට එහෙම හිතන්නේ දැන් අර ඉන්දියාවේ ඔය විවිධ දුෂ්කර මේ ප්‍රතිපදා ගෙවන අය දැකලා මම දැක්ක අන්තර්ජාලයේ සමහර තරුණ ළමයින්ගේ මත පල කරලා තියෙනවා මුන් මහ ඉන්නේ දූපත් මානසිකත්වයේ තාම මෙච්චර දියුණු මේ ලෝකෙක විද්‍යාවෙන් දියුණු වෙච්ච ලෝකෙක මොනවද මේ කරන්නේ කියලා එහෙම අර මේ ගැරහීමක් කරනවා. හැබැයි ඇත්තටම අවබෝධයක් ඇති කෙනා කරුණාවක් ඇති කරගන්න ඕනේ මේ ගිවන යම් කර්මේ තරම කියලා. එහෙමයි. ඉතින් අපි සමහර ලාවට දැන් බුදුරජාණන් වහන්සේ බලන්න බලෙන් ඒ විදිහය ධර්මයට ගන්න උන්වහන්සේට පුළුවන්කම තිබුණේ නැහැ නේ වරුණ. එහෙමයි. එහෙනම් උන්වහන්සේ ගිහිල්ලා හැම කෙනාවම බලෙන් මේ මෙහෙනවා කියලා කොහොම හරි ධර්මයට ගන්න ඕනේ කියලා අර කට්ටිය ඔක්කොම ධර්මයට ගන්න තිබ්බා. නැමුත් උන්වහන්සේ දන්නවා මේ හැම කෙනාම නිවන හොයමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙමයි. හැබැයි නිවන හොයමින් ආවත් සියලු දෙනාට මේ උපකාරය කරන්න පුළුවන් තරක හිටියේ නැහැ. ඒ කියන්නේ නිවන හොයාගෙන එන අයටත් ඇතැම් වෙලාවට වර්ධින ටීරකඩක් තියෙනවා නේ සවන. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අර වහන්සේ කියව කල්යාණ මිත්‍රයෙක් නිසා එහෙම වුණා කියන එක. දැන් අපි හිතමුකෝ වැරදි පූර්වාදර්ශයක් වැරදි මාර්ගයක් මිත්‍යා දෘෂ්ටියට යොමු වුණු යම් ස්වාමීන් වහන්සේ නමක් විසින් ප්‍රචාරය කරනවා නම් අනුශාසනා කරනවා නම් ඒ මග ගිය අය
තව කෙනෙක් එකතු කරගන්න. එතකොට එක පැත්තකින් හිතෙන්න පුළුවන් ආ මේ ධර්මයටනේ යන්නේ හරි කියලා. එතකොට ධර්මයට යන්න, ධර්මයේ කියලා දෙන, ධර්මයට යොමු කරවනයි කල්යාණ මිත්‍රය. ඒ විදිහට ගත්තොත් එතකොට කල්යාණ මිත්‍රයෙක් කියලා පේන්නේ. හැබැයි ඒ යටින් ඉන්නේ එතකොට කල්යාණ මිත්‍රයෙක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටියට පැටලලා තියෙන්නේ. වර්ණ දැන් සමහර වෙලාවට අපි මෙහෙම දකිනවා. දැන් එහෙම හවු වෙන අවස්ථා වැඩි වශයෙන් අපි දකිනවා. මේ මෑත ඕන තරම් තියෙනවා එහෙම. ඉතින් ඒකෙදි සමහර වෙලාවට මට මතකයි එක සයින්හස නම ඉස්සර මේ නිවන කල් දාන එකට හරියට මේ විවේචන කළා. කියන්නේ මට හොඳටම මතක සිදුවීමක් තියෙනවා. උන්වහන්සේ සුනක්කත්ත ගැන විස්තරයක් කරනකොට සුනක්කත්ත මුලින්ම වරුණ බුදුරජාණන් ගැන ලොකු පැහැදීමකින් ආපු කෙනෙක්. එහෙමයි. හැබැයි සුනක්කත්ත පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ ගැන හිත අපහද ගන්නවා. ඒ හිත අපහදින්නේ වෙන මොකක්වත් නෙමේ. සුනක්කත්ත බුදුරජාණන් වහන්සේගේ ගුණ කීකේ බුදුරජාණන් වහන්සේ ළඟ මහණ වුණාට සුනක්කත්ත පස්සේ අර නිර්වත් තාපසයෙක් දැකලා එයා ගැන පැහැදීමක් එනවා. අනේ මේ මිනිස්සයා බලන් ගියාම මේ අපි මහණ වෙලා ඉන්න අයට වැඩිය කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. එහෙමයි. ඒ නිර්වත් තාපසයා කෝරක්කත්තිය නම මතක හැටියට මේ තාපසයා නිර්වත්ව භාවනා කර කර කන්දක් මුදුන ඉන්නවා. දැන් මේ සුනක්කත පිණ්ඩපාතේ වඩනකොට කෝරක්කත්තිය දැකලා ගිහිල්ලා වඳිනවා සිවුර පිටින්. හිතන්න වර්ණ පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙක් විදිහට අර වගේ මිත්‍යා දෘෂ්ටිකයෙක් ළඟ දන ගහලා වඳිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ওই කාරණේ පෙන්වලා දුන්නම උන්වහන්සේ එක්කත් ගැටුණා. මේක පිළිගන්න කැමති වුණේ නැහැ. ඇහිතුවේ බුදුරජාණන් වහන්සේ ඊරිසියාවට කියලා. අහනවා ඇයි ඔබ වහන්සේට බලන් ඉන්න බැරිද ඊරිසියද කියලා. ඔබ වහන්සේ විතරයි මේ නිවන් දකින්න ඕනි කියලා හිතාගෙන ඉන්නේ කියලා අහනවා. දැන් මේ ඒ තරමට තමන් පැහැදීමෙන් තමන් ප්‍රිය කරපු මේ බුදුරජාණන් භාග්‍යතුන් වහන්සේට සාස්ෘණ වහන්සේගේ මූණට මේ අහන්නේ. සුනක්කත්ත ගුණ කිය කිය හිටපු කෙනා. ඊට පස්සේ දැන් මෙයාට ඔකේ කලකිරීම දැඩි වෙලා මෙයා සිවුරු වරලා යන්න ලෑස්ති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනෝ මං සිවුරු වරලා යනවා කියලා කිලිම වෙලා කිව්වා. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනෝ සුනක්කත්ත කවදා හරි දවසක වාට වෙලා මහන වෙන්න කියලා මම කතා කරාද? ඒ කියන්නේ ඔබ සිවුරු වරලා යන හේතුව මොකද්ද කියලා අහනකොට මෙයා කිව්වේ මං ඔබ වහන්සේගේ ඔය අහලා තිබ්බට ඉරිදි තියනවා කියලා මං තාම දැකලා නැහැ. ඔබ වහන්සේගේ ඉරිදි තියනවා. ඒ කියන්නේ මහනෙලා තියෙන ඉරිදි බලන්න. මං තාම දැකලා නැහැ කොයි ඉරිදි තියනවාද කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි පුදුම චරිතයක්. වරුණ ඔන්නම් ඒ වගේ පොඩි දෙයක්ද එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ. පෙන්වන්න කියලා පෙන්වන්නේ. පෙන්වන්න තිබ්බනේ නෑ. උන්වහන්සේ හරි වෙනස් වරුණ. බුදුරජාණන් වහන්සේ අහනවා සුනක්කත්ත කවදා හරි දවසක මම ඔබට කතා කරාද මම ඔබට ඉරිදි පෙන්නනවා ඔබ ඇවිල්ලා මහණ වෙන්න කියලා මං කතා කරාද? නෑ ඔබවහන්සේ එහෙම කතා කරේ නෑ කිව්වා. එහෙනම් ඔබ ඇවිල්ලා මට කිව්වද ස්වාමීනි ඔබවහන්සේ මට ඉරිදි පෙන්නනවා නම් මම මහණ වෙනවා එහෙම කිව්වද? එහෙම කිව්වෙත් නෑ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන්ස කියලා එහෙනම් ඔබ කැමති දෙයක් කරන්න අපි අතර එහෙම කිවිසුමක් නෑනේ. එතකොට නැසී ඊට පස්සේ හරි කරුණාවෙන් අහනවා හැබැයි සුනක්කත් ඔබ පිළිගන්නවද මම කියලා දෙන ධර්මය ඇහුවොත් ඒකාන්තයෙන්ම මේ ජීවිතේම නිවන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියලා ඔබ පිළිගන්නවද? මම කියලා දෙන ධර්මය අනුගමනය කළොත් ඒක නම් පිළිගන්නවයි කිව්වා. ඊට පස්සේ සුනක්කත් ඒ සිවුරු ඇරලා යනවා. වරුණ මේ මට මතකයි ඔය සිද්ධිය ඔය සුනක්කත්ගේ සිද්ධිය එක්තරා නායක හඳුරු කෙනෙක් බොහොම අවුරුදු 10කටත් එහා කාලෙක උන්වහන්සේ මාධ්‍යකදී කියනවා මේක කියලා උන්වහන්සේ කියනවා දැන් බලන්න එදා සුනක්කත්තත් පිළිගත්තා මේ ධර්මයේ අනුගමනය කළොත් මාර්ගඵල ලැබෙනවා කියලා. මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් කියන එක එදා සුනක්කත්තත් පිළිගත්තා. එතන අද කවුරු හරි කෙනෙක් මේ ජීවිතේ ධර්මයේ වැඩුවට මාර්ගඵල ලබන්න බෑ කියලා කියනවා නම් ඒ සන්නාසය එදා කිව්වා එහෙනම් එයා සුනක්කත්තටත් හපක්. හැබැයි ඒක එදා කියපු ඒ සයින්හන්සේම අද කියනවා මේ ජීවිතේ මාර්ගඵල ලබන්න බෑලු. දැන් කාලෙතික වෙනස් වෙලා. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් එතකොට උන්වහන්සේම නොදැනි උන්වහන්සේ තුනක් අතර හපන් වෙනවනේ දැන්. ඔව්. දැන් මේ මතයට ආවොත් ඔව්. මේ මාර්ගඵල අවබෝධෙට මේ ජීවිතේ බෑ කියලා කල් දාගෙන ඊළඟ ජීවිතයකට හිතන්න හිත යමුණා කියන්නේ ප්‍රමාදී වුණා. වීරියනේ. වීරිය නැති වුණා ප්‍රමාදී වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප්‍රමාද වෙන්න කියපු එක තුළ මං කියන්නේ පෙර අප්‍රමාදව හිටපු කෙනා පස්සේ ප්‍රමාද වෙනවා. ඉතින්
ඒකෙදි වෙන්නේ අවාසනාව යාගේ පිටුපසින් අනුගාමිකයෝ විදියට, එක්කෝ ශිෂ්‍යෝ විදියට, එක්කෝ කවුරු හරි කෙනෙක් හැදුනොත් එහෙම ඒ සියලු දෙනා අර ඔබ කිව්ව විදියට පිටිපස්සෙන් ප්‍රමාද වෙනවා. මොකද අර මතේ පිළිගන්නවා. කල්යාණ මිත්‍රයෝ කියලා හිතාගෙන යනවා. දැන් අර මං කිව්ව සයන්හන්සේගේ පිටුපසින් විශාල අනුගාමික පිරිසක් ඉන්න, ඒ අයත් ඒ මතේ ඇතුළටම ඇවිත් තියෙනවා. ඒතකොට මේකෙදි මේක කිසිම විවේචනයක් නෙමෙයි මම කියන්නේ. මේකෙදි අපි තේරුම් ගත යුතු දේ තමයි වරණ තාම පරිස්සමට තමන්ට තමන් සරණ, තමන්ට තමන් පිහිට. බුදුරජාණන් වහන්සේ වදාළේ අත්ත දීපා විහරත අත්ත සරණා නො අනඤ්‍ය සරණා, ධම්ම දීපා විහරත ධම්ම සරණා නො අනඤ්‍ය සරණ. තමන්ට තමන්මයි පිහිට, තමන්ට ධර්මයමයි පිහිට. ඒ නිසා දැන් තමන් සරණ ගියා බුදුරජාණන් වහන්සේ සහ ධර්මය, ඒ උතුම් තෙරුවන්ගේ ගැන විශ්වාස තියාගෙන. මං කියන්නේ කවුරු හරි තමන් අනුගමනය කරන අනුගාමිකයෙක් ඉන්නවා නම්, අනුගාමිකයෙක් විදිහට තමන් කවුරු හරි අනුගමනය කරනවා නම්, තමන් යම් සයින්හාසනමකගේ ධර්මය අහනවා නම් හරි කල්පනාවෙන් ඉන්න, මොකද හිත වෙනස් වෙනවා. වෙනස් වෙලා මේ දැන් පුළුවන් පුළුවන් කිව් එක ඔන්න එක පාට හෙට බෑ කියන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒක ගෙඩිය පිටින් ඔහේ පිළි අරන් ගියොත් එහෙම අර කල්යාණ මිත්‍රෙක් විදිහට ඇසුරු කරපු කෙනා අන්තිමට කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැති වෙනවා. ඕකත් අනිත් පැත්තට කියයි දන්නේ බුදුහාමුදුරුවොත් හැම දෙයක්ම නිත්‍යනේ අනිත්‍යයි, ඒ නිසා අපිටත් එහෙම වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ හැමදෙම දැන් දැන් කණ්ඩායමක් විදිහට ඉඳලා එකම මතයක් දරලා, දැන් අපි ඔය ඔබවහන්සේ කියපු තැනට උදාහරණයට මෙමුකෝ, එහෙම ඉඳලා යම් කෙනෙක් හිතුවොත් එහෙම මම මේක බිඳගෙන ගියොත් එහෙම අපි දැන් කියන්නේ කණ්ඩායමක් විදිහට නැගී සිටින්න, ඒ වගේ කියනවනේ කණ්ඩායම් නැගීම දින රටක් විදිහට එකතු වෙන්න ඕන, ලෝකයක් විදිහට අපි එහෙමම තියෙනවනේ සංකල්ප. එතකොට එහෙම හඳුනගෙන මේක වැරද්දක් කියලා දැනගෙන මේ මතය ගියොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ කියලාත් හඳුනගෙන, හැබැයි අර කණ්ඩායම් හැංගීම නිසා යම් කෙනෙක් රැඳිලා හිටියෝ, අදත් ඉන්නව එහෙම අය, යම් ස්වාමීන් වහන්සේලා කියන කාරණා අනුමත කරන්නේ නැහැ, මේක වැරදි කියලා හඳුනගෙනත් තියෙන, හැබැයි කණ්ඩායම් මං ඒ හාමුදුරුවන්ගේ පිරිස කෙනේ, ඒ නිසා මම මේකට යනවා එහෙම කියලා ඉන්න. එතකොට ඒ තමන්ම තමන්ගේ පෙර කර්මයක් ඉදම අකුසල යන වැඩද මේ වෙන්නේ? වරුණ දැන් ඔන්න කොසඹෑනුවර සිද්ධිය මතක් කරලා බලන්න. ඒ කණ්ඩායම ඇතුලේ පැහැදිලි මත දෙකක් හැදුනා, වැසිකිලි බාල්දියක වතුර ඉතුරු වෙච්ච එකක් එක්ක. එහෙමයි. දැන් මේ මතෙත් එක්ක එක කණ්ඩායමක් මේක කැපයි කියද්දි මේක අකැප නෑ කියනකොට තව පිරිසක් එක අකැපයි කියනවා. දැන් මේක විනය සම්බන්ධව මහා ප්‍රශ්නාර්ථයක් වුණා. එක කණ්ඩායමක් ධර්මදර කණ්ඩායම, අනිත් කණ්ඩායම විනයදර කණ්ඩායම. උතල දැන් මේ කණ්ඩායම් දෙක අතරේ මේ ප්‍රශ්නේ උග්‍ර වුණා. අන්තිමට බුදුරජාණන් වහන්සේ පාර්ලිමේන්තුව වනයේට වඩනවනේ මේ සියල්ලම අතහැරලා දාලා. එතකොට වරුණ බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීමේදී හරි අපූර්ව අවවාදයක් කියනවා. මේ සීලය පිළිබඳව හෝ වේවා තර්ක විතරක හැදිලා මේ විදිහට ආරවුල් හැදෙනවා නම් ඒකෙදි සමගියෙන් එතන තියෙන මතේ, දැන් අපි හිතමු වතුර බාල්දිය වතුර පාවිච්චි කරන එක අකැපයි කියලා කියද්දි ඒක අකැප නෑ කියලා තේරුම් ගත්තත්, හරිද, අර සමගිය වෙනුවෙන් ආවබහන්සල අකැපයි කියනවා නම් අපි ඒක පිළිගන්නවා. හා ස්වාමීනි හරි කියලා ඒක හලන්න. මොකද වතුර බාල්දිය වතුරහල් වතුර ටික සම්බන්ධව මේ ආහාරය උභහන්සල අකැපයි කියනවා නෝක අකැපයි කියලා පිළිගන්න එකට වැඩිය බරපතල මෙතන බලපෑමක් කරනවා. හිතට සතිපට්ඨාන වඩන සිහියට සියල්ලටම සමාධියට ඔක්කොටම බලපෑමක් කරනවා. ඕකත් එක්ක තර්ක කර කර තර්ක කර කර යන එක. ඒක පැහැදිලිවම දැන් මම එක මෙහෙම උදාහරණයක් කියන්න වරුණ. සමහර වෙලාවට දැන් තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් අතින් සිද්ධ වෙච්ච යම් යම් ධර්මයේ පිළිබඳව ගැටලුකාරී තැන්වලදී අපිත් සමහරලාට නෙත් FM මේ සිත් නෙතසපුවත් එක්ක සාකච්ඡා කරපු අවස්ථා තියෙනවා ඍජුව. හැබැයි පහුගිය දවස්වල අපි දැක්ක උන්වහන්සේලා ඒ තමන් අතින් වෙච්ච වැරැද්දට ගිහිල්ලා මහානායක ස්වාමීන් වහන්සේලා ළඟ සමාව ගන්නවා. සමාව ගත්තට පස්සේ උන්වහන්සේලා සමාව ගත්තේම වැරැද්දක් තිබ්බනම් ඒ වැරැද්ද ගැන අපි තවදුරට ආයි කතා කරන්න බෑ. ඒක සමාව අරගෙන ඒක සමාව ගත්තනේ. එතකොට දැන් සමාව ගත්තා කියලා කියද්දි අපි ඒකට තවදුරට ගරහා කර කර නොගියට දැන් අපි කලින් කතා කරපු අය තියෙනවනේ අන්තර්ජාලේ. ඒව යොදා ගන්න පුළුවන් කියන්නේ. සමහරව මොකද කරන්නේ දැන් අර මේ දෙපිරිස අතර යම් ඝට්ටනයක් හදවන්න, සමගිය නැති කරවන්න ඒකට අවශ්‍යතාවය ඉන්න අයත් ඉන්නවා. ඔව්.
ඒක අවශ්‍යතාවයක් කරගත්තා ඉන්නවා, අසමගිය හදලා ඒකින් රස විඳලා ඒකින් තමන්ගේ කොටස වැඩි කරගත්තා කියලා වෙන Facebook වල views වැඩි කරගෙන. එතකොට අර එහෙම වාද විවාද තර්ක විතරක යනකොට මිනිස්සු මේවා දිහා ඇහැ ගහගෙන බලන් ඉන්නවනේ. එහෙමයි. එතකොට දැන් මේකේ අවශ්‍යතාවය ආපු සමහරු පරණේව දාලා මේක හදන්න හදනවා. එතකොට කියන්නේ අපි විවේචනය කරපු එක වැරද්ද නෙමෙයි. ඒක අපි සාර්ථකව ඒ කාරණේ කියපු තැන් තියෙනවා. හැබැයි මෙතන දැන් අපි අද ඒක කරන්නේ හේතුව ඒකට සමාව ගත්තා. ඒක දැන් සමාව ගත්ත හාමුදුරුවන්ට එහෙනම් බය වෙන්නේ නැති ඔබ වහන්සේලාද විවේචනය කරන්න ඇති කියලා හිතන්න පුළුවන්. හැබැයි සමාව අරගෙන ආපහු ඒ දේ කරනව නම් අපිට විවේචනය කරන්න පුළුවන්. ඔව්. දැන් සමාව ගත්ත හාමුදුරුවන්ගෙම තව හාමුදුරු කෙනෙක්. එක හාමුදුරු කෙනෙක් හරි අහිංසක හාමුදුරු කෙනෙක්. ධර්මයයි ඔබයි කියන නමින් මේ එක්තරා වැඩ පිළිලක් හදලා උන්වහන්සේ ගමනක් ගියා. උන්වහන්සේ සමාව ගත්තා. එතකොට මේ ඒ හාමුදුරුවෝ ගැනත් අපි කතා කරමින් මේ සාකච්ඡා කරලා තියෙනවා. හාමුදුරුවන්ට තොර අපි ධර්මයේ පිළිබඳ කතා කළේ හැමතැනදීම එහෙමයි. වැඩ පිළිවෙල එතන. එතකොට ඒ හාමුදුරුවෝ සමාව ගත්තා. එතකොට ඒ හාමුදුරුව අහිංසක හාමුදුරුව කෙනෙක්. හැබැයි අපි එතන බයක් හින්දා මේ අතහැරියන්නේ, මේ සමාව ගත්ත හින්දා. හැබැයි වරුණ අපි මෙතෙන්දී තරහා දෙයක් දකින්න ඕනේ. මම මේ කිව්ව දේ තමයි සමගිය පිණිස සමහරලාට අපිට වැරදි දේදී නිහඬව ඉඳ වෙච්ච තැන් ඔය කොසඹෑ නුවර සිද්ධිය වගේ. දැන් මම පහුගිය කාලේ එක දෙයක් දැක්කා. දැන් විවේචනය කරනවා. දැන් පහුගිය කාලේ සමහර ලාවට අරක ධර්මය මේක ධර්මය කියලා විවේචනය කළා. ඒ විවේචනයක් වෙච්ච නිසා තමයි සමාව ගන්න හරි හිත ඒ ඇත්තන්ගේ පෙළඹුණේ. එහෙමයි. නේද? දැන් විවේචනයක් නොවුනනම් ගිහිල්ලා එහෙම සමාවක් ගන්නෙ නෑනේ. ඔහේ අර ආපු වැඩපිළිවෙල තුළ තමන් තව තවත් අනුගාමික පිරිස් හදාගෙන අධර්මයට යොමු කරගෙන යනවා. නමුත් ඒ විවේචන දිගටම යා යුතු නෑ. විවේචනයේ තුල මිනිසුන්ට ඒක පෙන්වලා දීම කරා. හැබැයි දිගටම විවේචනය කර කර යන එක ඇතුළේ වෙන්නේ මොකද්ද? මිනිස්සු තර්ක විතරක වාද විවාද දිගටම. ද්වේෂයේ ගැටීම එක සමගියක් නෑ වරණ. හිතට කිසිම සමාධියක් නෑ. ඉතින් ඒකින්ද දැන් ඒක කළා. ඒක එච්චරයි. දැන් ඒක සමගිය පිරිස අතර රැඳෙන්න එපා. ඒ නිසා අපි ඒ කාරණාව ඉදින් නිහඬ වුණා. සොනස් දැන් මම අහන්නේ දැන් අපි හිතමුකෝ කෙලින්මම කියලා නිවන් මගට හානි කර මතේක ඉන්න කණ්ඩායම නිවන් මග ප්‍රතික්ෂේප කරන ඔහොම ගියොත් යන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන කණ්ඩායම. ඒ කණ්ඩායම තුල ඉන්න එක් පුද්ගලයෙකු ඒක පැරදි කියලා හඳුනගෙන හැබැයි අපේ කණ්ඩායම මේ පැත්ත යන නිසා මං එකතු වෙලා ඉන්නවායි කියලා හිටියොත් හරිද? තමන් ඉස්සෙල්ලා වරුණ තමන්ගේ සසර ගැන හිතන්න ඕනේ නේද? මේ සසරේ කණ්ඩායම් පිටින් එකට යන්නේ නෑනේ. කණ්ඩායම් පිටින් එකට ඉපදුනෙත් නෑ. එහෙමයි. කණ්ඩායම් පිටින් එකට මැරෙනවා කියලා කතාවකුත් නෑ. එතකොට එකම සද්ධර්ම මණ්ඩපයක නිවන් දකින්නවා කියලා කිව්වට ඒක එහෙම්මම වෙන්නේත් නෑ. ඒ හින්දා තමන් කණ්ඩායමක් එකට වාඩිලා සමාධි භාවනා කරන්නක බලන්න. එක කණ්ඩායමම මොකද වෙන්නේ කියලා. ඔය කියන කණ්ඩායමම එකට වාඩි වුණොත් එහෙම වරුණ සමාධිය වැඩෙන්නේ එක එක්කිනාට එක එක වෙලාවට. එක්කෙනෙකුට සමාධිය වැඩි, තව කෙනෙකුට සමාධිය නැහැ, තව එක්කෙනෙකුට පරක්කු වෙයි, එක්කෙනෙකුට ටග්ගාල ඉක්මනටම එයි, තව එක්කෙනෙකුට තිබිලා නැති වෙයි, තව එක්කෙනෙකුට ගොඩාක් වෙලා තියා ගන්න පුළුවන් වෙයි, එක එක විදියයි. ඉතින් ඒක නිසා මෙතන සමාධිය ප්‍රඥාව සියල්ලම තමන්ට තනිව වැඩෙන එකක් නිසා අනුම්මත්තේ තමන්ගේ නිවන මේ හැලු කරගන්න, තමන්ගේ නිවනට බාධා ඇති කරගන්න එපා. එහෙමයි. ඒකේ තමන් සාදීනව කොටින්ම මං කියන්නේ මේ කණ්ඩායම් පැත්තක දැන් තමන්ගේ ගෙදර අය ගත්තත් වරුණ තමන්ගේ මහත්ය ධර්මයට අකමැති කියලා නෝන සමගිය පිණිස හේතුවෙන් හෝ වේවා සම්පූර්ණ ධර්මය අතහැරලා දානවන. ඉතින් ඒ නෝනට කියන්න තියෙන සසරේ ආසරණ වෙනවා. සාමාවතී ගමුක සාමාවතීගේ පවුල ඇතුළෙම මාගන්දියා ඉන්නේ. එහෙමයි. එතකොට එක ස්වාමියාගේ බිරින්දෑවරු දෙන්නෙක් මේ මාගන්දිය ධර්මයට සම්පූර්ණ විරුද්ධයි සමවතී ධර්මයේ තුල. දැන් මොකද වෙන්නේ? මේ සමගිය වෙනුවෙන් කියලා පෞලේ සමගිය ගැන හිතලා කියලා සාමවතී අතහැරලා දැම්මනම්. ඔව්. ඔක මාත් අතහැරලා ඉන්න. ඒක අපිට හොඳට ඉන්න පුළුවන් කියලා හිටියනම්. එන සමතේ අදට සසරේ. කියන්නේ සසර කියන්නේ සම්පූර්ණ සාමවතී නම් දුගතිගාමි වෙවි යයි මේ ගමන. නමුත් ඇය ධර්ම අවබෝධයටපත් වුණා වගේම මොන බාධාසෙ හරි කොහොම හරි තමන්ගේ වැඩ ටික කරගෙන ගියා. එහෙම. බාධා කියන්නේ ඉතින් අන්තිමට ජීවිතේ නැති වෙන තැනට බලපාන්නේ මේ බාධාවනේ. හැබැයි එහෙම කුමන්ත්‍රණ ප්‍රශ්න තිබ්බත් පුච්චලා මරනවා නේ. එක
මාලිගාව පිටින්ම ගිනි තියලා පුච්චල මරනවා. හැබැයි ඒත් එයා අතහැරින ඒගොල්ලෝ ධර්මය තුල හිටියා. අන්තිමට එතනදී පවා තමන්ගේ කණ්ඩායමට පෙන්වලා දුන්නේ වෛරය ඇති කරගන්න ඕනේ මෛත්‍රිය මෙන්න කියලා. ඒ නිසා තමන් හරි පැත්තට යනවා නම් කඩාගෙන පින ඇතිත් අනිත් පිරිසකුත් තමන් එක්ක ඉඳී. ඉතින් අපි දැක්ක සමහරලාට ඇතම් කණ්ඩායම් ඇතුලේ හෝ වේවා පවුලක් ඇතුලේ හෝ වේවා සමගිය පිනිස කියලා තීරණයක් ගනිද්දී තමන් තමන්ගේ පාඩුවේ කියන්නේ අනිත් අය වෙනස් කරන්න බැරි නම් වෙනස් කරන්න මහන්සි වෙවි ආරවුල් හදාගන්න ඕනේ. තමන් තමන්ගේ පාඩුවේ නිදහසේ හිමින් නිහඬව තමන්ගේ ගමන යන්න ඕනේ වරුණ. දැන් අපි ඒක වර්තමානයේ දකිනවා සොයනස්. දැන් සමහර ඉස්සර තරුණ පිරිසට වඩා දැන් තරුණ පිරිස ධර්මයට ලං වෙලා ඉන්නවා. ඒ කියන්නේ කෙනෙක් හොඳ මාර්ගයට නම් මුලින් විවේචන එනවා, දෝෂාරෝපණ එනවා, ඒක ප්‍රතික්ෂේප කරනවා, හැල්ලුවට ලක් කරනවා, සමච්චලයට වාජනය කරනවා. හැබැයි ටිකක් බලන් ඉඳලා ඒ පිරිසට එකතු වෙනවා. එහෙම ප්‍රවණතාවයකත් වර්තමානයේ අපි තරුණ පිරිස අතර දකින්නෝ නේද අපි හඳුනන්නේ. ඕ දැන් සමහරලාට අපි දැක්ක වර්තමානයේ තරුණ පිරිසෝම අනිත් පැත්තට බාගන්න බිලි බාන්න වගේ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. එහෙමයි. සමහරලාවට මේ දැන් බලන්න මේ කාලේ කොච්චර මත්කුඩු ආදී මොන තරම් මේක මෑත මිනිස් අතරට පැතිරිලා ගිහිල්ලා තියෙනවද කියලා පේනවනේ. ඒ කියන්නේ බේකිරිවල බේකිරි නිෂ්පාදන හදනට පිටි යනවට වැඩිය ලංකා ගව වෙන මත්කුඩු. එතකොට දැන් මේ පාවිච්චි කරන්නේ පුංචිම දරුවෝ හෝ වේවා වයසක මේ ලෙඩ ඇඳේ ඉන්න සීයලා එහෙම නෙමෙයිනේ. මේ තරුණ පරම්පරාව වෙනුවෙන් තමයි ලකාවේ. ඒ නිසා වරුණ එක පැත්තකින් මහා රෞද්‍ර රළපහරක් වගේ ඒවත් එනවා. ඒව එන එක අස්සට අපි හොඳට බැලුවොත් එහෙම මෑත තරුණ ස්වාමීන් වහන්සේලම කී නම ධර්ම දූත සේවාවට එකතු වෙලා තියෙනවා. එහෙමයි. ඒතර අරග කඩන්න අර එන රළපහර කඩන්න මේක ශක්තියක් විදිහට ඉන්න ඕනේ. මේ නිසාම වරුණ යම්කිසි තරුණ පිරිසක් ධර්මයත් එක්ක දැන් එතකොට ඒකේ අපි දන්නේ ඇතම් කණ්ඩායම් ඉන්නවා විශ්වවිද්‍යාල දරුවෝ සමහරලාවට ඇත්තම හොඳ මේ ප්‍රවණතාව සමහර අය ධනවත් සමහර අය හොඳට උගත් සමහර වෙලාවට බොහොම දුප්පත් වුණත් අර කණ්ඩායම් එක්ක එකට එකතු වෙලා ඒ අය කවුරුත් අතර මේ අපේ එකේ ටීම් එකේ ඉන්න මේ අය කියලා එකක් නැහැ. එතන විශ්වවිද්‍යාලයන් ළමයා වගේම ඒ කණ්ඩායමේ සමහරලාවට මේ හරියට ඕ ලෙවල් සාමාන්‍ය පෙළවත් මේ සමත් වෙලා නැති ළමයිනොත් අර කණ්ඩායමේ ඉන්නවා. එහෙම කණ්ඩායම් ඉදිරියට එකතු වෙලා තරුණ ළමයි ආරණ්‍ය සේනාසන වලට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා ඒවැය තියෙන දුෂ්කර තැන් බලලා මම දැක්ක සමහරලාවට පිණ්ඩපාතේ වඩින්න හරියට බැරි මේ ඇලපහරකින් අමාරුවෙන් ගියපු තැනකට පාලමක් හදලා පඩි පෙලක් නැග ගන්න අමාරු තැනකට පඩි පෙල් කීපයක් හදලා දීලා ආරණ්‍යවල කුටියක් පුළුවන් නම් මැටියෙන් හරි හදලා දීලා මහන්සි වෙලා තරුණ ළමයි කැපවෙච්ච කණ්ඩායම් හිටියා. අපි දැක්කා එහෙම විවිධාකාර පින්කම් සමහරලාවට ඔය අපි මොන හරි සේවන්දනාවක් කර මොන හරි එහෙම කරනකොටත් දකිනවා. දැන් අපි වට්ටාරම් පින්කම වුණත් දැක්කනේ තරුණ ළමයි එකතු වෙනවා. ඉතින් ඒ නිසා වරුණ ඒ ප්‍රවණතාවේ තියෙන්න ඕනේ අර මත් වතුර ආදී නොයෙක් දෙයට කඩාගෙන එන පරම්පරාව බිඳින්න. ඒ කියන්නේ කණ්ඩායමක අවශ්‍යතාවයක් තිබෙනවා, කණ්ඩායමක් විදිහට නැත්නම් ටීම් එකක් විදිහට එකට යෑමේ අවශ්‍යතාවයක් තිබෙනවා නරක දෙයින් මිදෙන්නට. හැබැයි ඒ තුල ධර්මයට එනවා නම් තනිව තමන් වැඩෙන එක පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. දැන් මං මෙහෙම යෝජනාවක් කරනවා. අපි හිතමු යම් තරුණෙක් ධර්මයට නැඹුරු වුණා කියලා. එහෙමයි. එයා ධර්මය අහන්න පටන් ගත්තා කියමුකෝ. එතකොට වරුණ එයාට සමාජයේ ඉන්න යාළුවන්ගෙන් එනවනම් ඔබ දැන් මේ උපාසකයා වෙන්න එනවනේ කියලා. ඕක කියලා කියන්න පුළුවන්. පොඩි පොඩි අර විහිළු කරන එන්න පුළුවන්. එතකොට මෙයාට හිතෙනවනම් ධර්මයට එනකොට මුළු සමාජයම එහෙම විහිළුවට ලක් කරනවා කියලා හිතෙන්න පුළුවන්. ඇත්ත කතාව නෑ. සමාජයම නෙමෙයි. ඒක සමාජයක්. ඒක එක සමාජයක් කියන එක මතක තියාගන්න ඕනේ. හැබැයි ඔබ ධර්මයට එන එකට ප්‍රශංසා කරන සමාජිකුත් තියෙනවා. දැන් ඔබට ධර්මයට එනකොට අතහැරෙනවා එක සමාජයක්. ඒ අතහැරෙන්නේ මොකද? අර විහිළුවට ලක් කරන සමාජය. ඒක අතහැරෙන්න දෙන්න එපා, අතහරින්න. නේද? උමනාවෙම අතහරින්න. අතහැරෙන්න ඕනේ. අතහරින්න. ඔබ හැරෙන්නත් එපා. ඔව්. එක්ක ඔබ හැරෙනවා. එහෙම නෙවෙන්නේ. එක්ක ඔබ හැරෙනවා, එක්ක ඒගොල්ලන් අතහැරෙන එක ගැන බලාගෙන පසුතැවෙනවා. නේ, ඒගොල්ලෝ මට හිටියා, දැන් මට විහිළු කරනවා. හැමෝම මාව විහිළුවකට ගනීද? ප්‍රශ්නයක් එනවා. මොකද අපිත් වරුණ තරුණ කාලේ මේ ධර්මයට ආවේ යම් කිසි විදිහකට ඔය හැරිල්ලත් එක්ක. එතකොට මට මතකයි මම සමහරලාට ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේදී දහම් පොත් කියවනවා.
අපිට ලියන්න තිබිච්ච මේසේ තිබුණ වරුණ මේ යට කෑල්ල යටින් කෑල්ල කොටසක් තියෙනවානේ තට්ටු දෙකක්. එතකොට එක තට්ටුවක් තියෙනවා අපි උඩ පොත තියන් ලියන, යටින් තියෙනවා පෑන් මොන හරි එහෙම තියාගන්න තියෙන තට්ටුව. ඉතින් මම දැන් ඔය යටින් තියෙන තට්ටුවටයි ඔඩොක්කුවටයි හිටින විදියට පොත තියාගෙන, ධර්ම පොත, දහම් පොත තියාගෙන උඩින් තියෙන තට්ටුවට ඔළුව ගහගෙන අර කියවනු, අර පොත කියවනු. එතකොට දැන් එක පාට කෙනෙක් ඈත තියා බැලුවම නික ඔළුව ගහන් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. පොතක් පේන්නෙත් නැහැ පිටකවරයක් මොකක්වත්. කෙනෙක් ලං වෙලා බැලුවම ආ පොතක් කියවනු. එතකොට ඒ ඇත් එක්ක දැන් ඕක කියවන අතරේ කට්ටියක වෙලා සින්දුවක් කියන්න පටන් ගත්තොත් එහෙම මං අතන පොත අරගොල්ල සින්දුව කියද්දි මං පොත කියෝ කියෝ ඉන්න ඕනේ නැහැ. පොඩ සින්දුව කියලා එන සින්දු කියන්න බෑ. ඉතින් ඒකට තට්ටුවක් හරි දදා ඉඳලා එනවා. බැලන්ස් එකක් තියෙනනේ. හරි තරුණ ළමයින්ට. එතකොට වරුණ අර විහිළුවට ලක් කරන සමාජයක් ඇතුලේ කඩාගෙන තනි මතෙන් කොහොම හරි ධර්මයට යොමු වෙන හිතක් තියෙන්න ඕනේ. ඒක තමන්ගේ ස්වාධීනව තමන් තමන්ගේ සසර ඇතුලේ. දැන් අද මම දකිනවා අර එදා මේ යාළු ඒ පිරිස අද මගේ පිටිපස්සේනේ. අද මා කරා එනවා. අපි ගියොත් තනියෙන් කඩාගෙන අපි ඉස්සරහට අපි කරා එකක් තියෙනවා. අපි යන්න ඕනේ. ඒගොල්ලෝ මේකට විහිළු කරයි කියලා හිතලා අපි අමාරු අපි ඒකට අකමැත්තෙන් අපිත් හා එහෙනම් ආපු විදියටම යනවා කියලා ගියා නම් අද මං ඔවුන් කරාම යයි ඔවුන් මා කරා එන එකක් නෑ. හැමදෙරේ මට හිතෙනවා ඔබ වහන්සේ දැන් ඔය කියන කාරණේ තරුණ පිරිසට එහෙම අවශ්‍යතාවයකුත් තියෙනවා. ඒතකොට තරුණ පිරිසේ සඳහා යොමු වුණාට පස්සේ ඇතැම් වෙලාවට හරි මාර්ගේ නොවෙන්න පුළුවන් මේ ධර්ම මාර්ගේ. ඔබ වහන්සේට අදහසක් නැති තරුණ පිරිසක් එකතු කරන්න අපිට එහෙම අනාගතයේ ඉක්මනට කරගන්න පුළුවන් නම් මේ අහන පිරිස එකට එක තැනකට ගන්න. මම දන්නවා වරුණ සෑහෙන අපිත් එක්ක ඔය සාකච්ඡාව කරලා තියෙනවා. අපි තරුණ පිරිසක් හදමු. මට සමහරලාට වරුණ මේ හාමුදුරුවෝ පවා දැන් ඔය ඇතැම් පන්සල් වලට වැඩියම මේ වයෝවෘද්ධ වැඩිහිටි නායක හාමුදුරුවෝ සමහරලාට කියනවා බලන්න මේ පොඩි හාමුදුරුවොත් ඒ කියන්නේ ඇත්තටම අපි නොතේරුණාට පිරිහෙන පැත්තට බර වෙච්ච පොඩි හාමුදුරුවෝ ඉන්නවරු. ඒක අර ළමයා හුරතල් වෙනකොට ඔය හුරතලේන කියලා අත්තරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔව්. සාසනය ඇතුළටත් බලපෑමක් කෙරෙන තරුණ හාමුදුරුවන්ගේ પરම්පරාවටත් නොතේරුණාට යම් යම් විදිහට අපි මීට පෙර කතා කරපු ඇතැම් දුෂ්චරිත දේවල් පුරුදු වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් තරුණ හාමුදුරුවන්ට ඒ වගේම තරුණ පිරිසට තරුණියන්ට යම් කිසි විදියකට ධර්මයේ වෙනුවෙන් කැපවීමක් කරන අර නායකත්වයක් හැදෙන්න ඕනේ. මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගට යොමු වුණා නම් මොකද අපි ලංකාවේ දැන් විවිධ තැන්වල යනවනේ. යනකොට මේ සිද්නෙතස්සපෝ සෙන්සුරාත් සිද්නෙතස්සපෝ අහන පිරිස බොහොමයි. ඒ අතර තරුණ පිරිස බොහොම ඉන්නවා. ඔවුන්ට එක තැනකට යොමු වෙලා මේ මාර්ගයට යොමු වෙන්නට සහ හොඳ දේවල් වලට සාරධර්ම වලට ගරු කරන්නට මොකද අපි ඔබ වහන්සේලා තුලින් ඒ දේ දකින්නවා. ඒ පග පෙන්වීම නායකත්වය ලබා දෙන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙයි කියලා මම වහන්සේට යෝජනා කරනවා. අපි ඉක්මනට මේ සඳහා යොමු වෙමු කියලා. නෙත් නාලිකාවත් එක්ක ඒ සඳහා හොඳ ශක්තිමත් හාමුදුරුවෝ ඉන්නවරුණ. ඉතින් අනාගතයේ යම් කිසි විදියකට දැන් කොහොමත් තරුණ පිරිස අතරේ මම දකිනවා පින තියෙන අය යොමු කරන්න දෙයක් නැහැ යොමු වෙනවා. හැබැයි ඒ අය කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනේ තවත් තරුණ පිරිසට ධර්ම දෙන්න. දැන් අපි කියමු මම තනියෙන් මේ ගමන එන්න නැතුව මට පුළුවන් වෙන්න ඕනේ මගේ වචනෙට කන් දෙන යාළු මේ වටා එකතු කරගන්න. මම පහුගිය කාලේ දැක්ක වැලන්ටයින් එනකොට තරා නායක සනස් නම තරුණ පිරිස එකතු කරලා වෙනම වැඩසටහනක් කරනවා. හරි වටින වැඩසටහනක් කරනවා. ඉතින් ඒ වගේ තරුණ අය වෙනුවෙන් යමක් කරන්න නායක හමුදුරු මේ යම් පියවර ගන්නවා. ඉතින් net නාලිකාව හරහත් අනාගතයේ ඒ ශක්තිමත් වැඩපිළිවෙලක් සිද්ධ වේවි. ඉතින් ඔබ වහන්සේ සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම. අපි අර නිකම් පැති උදව්වක් අනිවාර්යයෙන් කරනවා. මට මේ ඔබ වහන්සේට විරුද්ධව කතා කරනව නෙමෙයි. දැන් අර සමාන තතු තියෙන අය නිසා ඒ තැන් වලට එකතු වෙන්නේ ඔබ වහන්සේ තාම තරුණ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේ වටා ඒ ගොනුව හැදෙනවා නම් ඒ තරුණ පිරිස එයට යම් ආකර්ෂණයක් තිබෙනවා. ඒ ආකර්ෂණය හොඳ මාර්ගයට යොමු කර ගැනීම නායකත්වයේදීම ඔබ වහන්සේට කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම හිතන ඉදිරියේද අපි තව සාකච්ඡා කරමු. මට හිතෙනවා ඔබ වහන්සේට කැමැති වේවි කියලා සහ අනාගතයේදී මේ මග යොමු කරලා ඒ ගොනුවක් බවට පත් කරගන්නට අපිට හැකියාවක් ලැබුණොත්
අනාගතයට මහිතන්නේ තව 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 ධර්මයට ලංවෙන පිරිස වැඩි වේවි. අපි අනාගත බලාපොරොත්තුව බවුන් පැලස්ස තුළ එවැනි මානසික සුවතාවයක් ඇති පිරිසක් ගොඩනැග්වීම. දැන් වයසකයි අත්තරනවා කියන කාරණාව නෙමෙයි. හැබැයි වයසකයි යම් මට්ටමකට ඇවිල්ලා ඉන්නවා ධර්මයට කැමැත්තක් ඇති වෙලා තිබෙනවා. ඊට වඩා තරුණ පිරිසකම කළොත් එහෙම අර බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරපු මේ මාර්ගයේ නිරත වෙන පිරිස තව වැඩි කරගන්න හේතුවක් වේ. එනිසා ඒ මග ඔබ වහන්සේට ක්‍රියාත්මක වෙන්න අනාගතයේදී හිත යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරලා බවුන් පැලස්ස ගන්න පෞල් කීපයක් තියෙනවා. හොඳටම දන්න පවුල් කීපයක්. ඒ පවුලේ තරුණ අය, මුණුපුරු මිනිබිරියෝ විදියට ඉන්න තරුණ අය ධර්මය අහනවා, පන්සල් යනවා, පූජාවලට සම්බන්ධ වෙනවා. කොහෙරි අනුරාධපුර හරි කොහෙරි පූජාවක් තිබ්බොත් අතහරින්න නැතුව යනවා. සිත්නේ තසුපුවත් අහනවා, YouTube වලින් බණ අහනවා, බලනවා. හරි තරුණ ළමයි ටික. මේ වෙනකොට කොහොම හරි අපිට සුභවාදී විදිහට ධර්මය ව්‍යාප්ත වෙලා සමාජය අතරේ කතිකාවක් හැදෙලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් සූත්‍ර සාකච්ඡා කරනවා. මේ පෙළඹීම ධර්මය ව්‍යාප්ත කරන තරුණ ළමයින්ගේ වෙනමම පේජ් සෑහෙන තියෙනවා. අපිට අර කණ්ඩායමක් ඉදිරි එක තැනකට ගොනුවීමේ වැදගත්කම තියෙන්නේ. ඒ තුලට තව පිරිස් එකතු වීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා දැන් දෙයක් හොඳට වෙනකොට එතෙන්ට එකතු වීම ප්‍රවණතාව වැඩිනේ. මෙතන සෙනඟ ඉන්නවා, මෙතන කට්ටි ඉන්නවා, මෙතන වැඩි හොඳ දෙයක් වෙනවා, එහෙනම් මාත් යනවා කියලා එනවනේ. එහෙම හරි හොඳ දෙයකට යොමු කරගන්න පුළුවන් නම් හොඳයි. අපි හැමෝටම සමුගන්න කාල වේලාව ලඟ වෙලා තියෙන්නේ. එහෙම හොඳ දෙයකට යොමු කරගන්න තමයි බවුන් පැලස් හදන්නේ. වරුණ, දැන් අපි දන්නවා බොහෝ දෙනෙක් සිත්නේ තසපුවත් එක්ක ඉන්න net ශ්‍රාවක ශ්‍රාවිකාවොත් සූදානමින් ඉන්නවා බවුන් පැලස්සේ පූජා කරන පින්කමට. ජුනි මාසේ 6 වෙනිදා හවස 6ට අපි පටන් ගන්න වැඩසටහන ගැන දැනුවත් සීල සුවර්ණෙදිත් මට ගිය සතියේ අපි සජීවී වැඩසටහනට ගියපු වෙලාවෙත් බොහෝ දෙනා සාකච්ඡා කළා ඒ ගැන. වරුණ, මෙතනදී මේ ඒ පින්කම සංවිධානය වෙනුවෙන් මේ දවස්වල අපි සූදානම් වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් රටේ අයත් සූදානම් වෙනවා එළවලු වගා කරමින්. දැනට දැනුවත් බොහෝ දෙනා මේ වෙනකොටත් පටන් අරගෙන තියෙනවා. අපි යෝජනා කළා කෙටි කාලීන භෝග වගා කරන්න කියලා බවුන් පැලැස්සේ පූජා කරන පින්කමට දානේ උදෙසා පූජ කරන්න වසවිස නැති භෝග දැම්ම වගා කරන්න කියලා. ඉතින් තමන්ගේ ගෙදර වගා කරලා වතුර ටික පවා බුදුගුණ සිහි කරමින් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ටික දාලා දැම්ම එකට පෙළ ගැහෙන්න කියලා. ඉතින් අපි අදත් ඒ ගැන සිහිපත් කරනවා. ඒක මං ඔබටද 6 පටන් ගන්න අපේ බවුන් පැලැස්සේ පින්කම 16 වෙනිදා පොසොන් පොහොය දක්වාම විශේෂයෙන්ම අඛණ්ඩ පින්කමක්. ඒ පින්කමේදී විශේෂත්වය තමයි අපි රාත්‍රිය පුරාම වැඩසටහනක්, නේත්‍රාභි වන්දනා වැඩසටහනත් එක්කම තථාගතාදි වන්දනා, නේත්‍රාභි වන්දනා වැඩසටහනත් සමග ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවස්ථාවත් ලැබෙන අතරෙම තථාගතාභි වන්දනා වැඩසටහන ඔස්සේ ථූපාරාමේදී තුන්යම පුරා ධර්මය අහන අවස්ථාවත් උදා වෙනවා. ඉතින් මේක අසිරිමත්ම වසරේ සුවිශේෂ පින්කම් මාලාවක්. ඒකින්ද ඒ ගැන තොරතුරු දැම්ම තියා කියන්නේ ඒකයි. ඔබටත් දැම්ම තියා සූදානම් වෙන්නටයි. ඉතින් අපි බවුන් පැලැස්සේ සංවිධාන කටයුතු අතරෙම බොහෝ පින්කම් රාශියක් එකට සිදු වෙනවා. ඒකටම බවුන් පැලැස්සේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් සිදු වෙමින් පවතිනවා. ඒ අතරතුර වරුණ, දැන් ඔබ අර තරුණ පිරිසක් ගැන කිව්වා, මට මෙහෙම දෙයක් හිතෙනවා. කියන්නේ ඇත්තටම තරුණ දරුවෝ මේ සමහර වෙලාවට සංවිධාන වැඩවලට හරි ආසයි. සංවිධාන වැඩවලට පුදුම හයියක් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ජංගම අංකයක් ලබා දෙමු සංවිධාන වැඩ කටයුතු වලදී. තරුණ පිරිස කැමති නම් අපිත් එක්ක විශේෂයෙන්ම බවුන් පැලැස්ස පූජා කිරීම පින්කම තථාගතාභිවන්දන වැඩසටහනත් අපි දැන් කීප තැනකම ඉදිරියේ කරන්නට රැයලි වෙනකම් වැඩසටහන ඒක සංවිධාන වෙන නිසා තරුණ හයියක් ඒ වෙනුවෙන් එකතු වෙන එකේදී ඇත්තටම වටිනවා. මේ දරුවන්ට ආකර්ෂණීයයි, බොහෝ දිනකටත් කැමැත්ත තියෙනවා. තව තරුණම ඉගෙන අවුරුදු අපි සීමාවක් වෙනවා. අවුරුදු 35 30 වරුණ සමහරලාට අවුරුදු 40 අය වුණත් තරුණ ජවයක් තියෙනවා. අපි තාම පෙනුමට ඉන්නවනේ. හැබැයි අපි මන් දැක්ක විශේෂත්වය තමයි මං හොඳට සංවිධාන වැඩවල තීරුම් ගත්ත දෙයක්. සමහර වෙලාවට වයෝවෘදය එකතු වෙනවා තරුණ වැඩසටහන් වලට. දැන් උදාහරණයකට YMB වගේ සංගම් තියෙනවා රටේ, තරුණ බෞද්ධ සංගම්. හැබැයි ඉන්නේ වැඩි හිටිය අය. ඉතින් මට දැන් මම මේ සෑහෙන කල්පනා කරලා ඇයි මේ කියලා. ඒගොල්ලෝ මේකට කියන්නේ හාමුදුරනේ තරුණය එන්නේලු, තරුණයක කිසිම නැඹුරුවක් නැහැලු. හැබැයි ඒක නෙමේ හේතුව වරුණ. මේකේ රහස ඒක නෙමේ.
පරණ ඉන්න ඇත්තම කතාව තමයි පරණ ඉන්න සභාපතිලා පරණ ඉන්න ලේකම්ලා මේක දාල යන්න කැමති නැහැ. දැන් ඒගොල්ලෝ අවුරුදු මේ දශක ගාන තිස්සේ දැන් හොඳටම වයසයි. දැන් අවුරුදු 80 70 60 ගණන් ගිහිල්ලා තාම මම සභාපති, මම ලේකම්, මගේ වැඩ ටික මම දාල යන. එතකොට මොකද වෙන්නේ? ඉතින් කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා අර ගොල්ලොත් එක්ක පැහැහිලා එකට වැඩ කරන්න කැමතිත් නැහැ. ඔව්, ඒ කියන්නේ අපේ පින්කම් වලට වැඩි හිටියන්ට අවස්ථාව නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අනාගතය වෙනුවෙන් තරුණ පිරිසක් ගොනුවක් විදියට ආයෝජනය කරන ඒකට වැඩිහිටි පරම්පරාව ඇත්ත කැමති ආශිර්වාද කරනවා. ඒක ආශිර්වාදය. ඒ නිසා මේ අර වගේ තරුණ සංවිධානවල අද වයෝවෘදයි ඉන්න එකට හේතුව අරගෙනම් ඒ ඇත්ත කැමති නම් මේක ඊළඟ පරම්පරාවට බාර දෙන්නේ ඇයි? ඒක පොඩ්ඩක් අතහැරලා පැත්තකින් ඉඳලා බලාගෙන දෙනු හරියට පාර්ලිමේන්තුව වගේම තමයි වරුණ. ඔව්, මං හිතන්නේ එහෙනම් හොඳම දේ තමයි අවුරුදු 35 හෝ ඒ ආසන්න වයස් කාණ්ඩයෙන් පහළ ඉන්න අය මනින් කතා කරන්න අපි කතා කරලා අපි මේකේ දැන් 35 කිව්වත් වරන ඇත්තටම අපි දන්නවා 16 17 18 මේ වගේ වයස්වල අයට ගෙවල් වලින් සමහර වෙලාවට නිදහසේ සංවිධාන වැඩකට එකතු වෙන්න අම්මා තාත්තාගේ රැකවරණයට තින්න තරුණ පරම්පරාවක් 16 17 18 වගේ වයස්වල ඉන්න. ඔව්. එතකොට 20 ගණන් වල ඔන්න ඉන්නවා අධ්‍යාපන පැත්තට සහ රැකියාවල අලුතෙන් කාලේ දීලා තියෙන පිරිස. තියෙන ඔබ කියන ඉදිරිය ඇත්තටම වරන 25 35 අතර ඉන්න දරුවෝ තමයි අර කියන්නේ සක්‍රීය කණ්ඩායමක් වෙන්නේ. හරි සක්‍රීය විදියට වැඩක් කරන්න ඉන්න දක්ෂම පිරිස. ඒ වගේම තරුණ අය අතරේ මෝරච්ච තරුණයෝ ටික. අවබෝධයක් ඇති තරුණ පිරිස. ගැටවර කියන මට්ටමේ උඩට ඇවිල්ලා. ඉතින් ඒක නිසා ඇත්තටම සාර්ථක වැඩක් කරන්න ඒ දරුවන්ට පුළුවන් ඒ අය එකතු වෙලා ඒ අය ලංකාවෙම පිරිසක් එකට එකතු වෙලා මේ වෙලාවේ අපි මුලින්ම අංකෙන් අපි මේ අපේ හාමුදුරන් සිහිපත් කරන අංකෙට කතා කරලා ඊට පස්සේ අපි දිනයක් අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි යොදා ගනිමු. එදාට අපි එකට එකතු වෙමු, රැස් වෙමු. ඊට පස්ව නේත්‍රාභිවන්දනා, ඒ වගේම මේ තථාගතාභිවන්දනා, ඊට පස්ව ඉදිරියේ දිපවැත්වෙන පින්කම් මාලාවන් එක්ක සහ බවුන් පැලස්සේ ආධ්‍යාත්මික සුවතාවය හොයන වැඩසටහන් එක්ක සමගාමීව මහා පින්කම් රැසක්, ඒ වගේම කුසල කර්ම රැසක් සහ අපේ ලෞකික ජීවිතයේ සපවත් වෙන කාරණාවලට යොමු වෙන අවකාශයන් බොහෝමයක් උදාපත් කරගනිමු කියන බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කරන අපි හැමෝම අපි මේ අංකය අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ලබා දෙමු. ඔබ ලියා ගන්න තරුණ පිරිස අම්මලා තාත්තලා දියාගෙන තමන්ගේ දරුවෙක් ඉන්නව නම් අවුරුදු 25 35 අතර මේ සඳහා යොමු කරවන්න, අනිවාර්යයෙන්ම යොමු කරවන්න. 07 17 365 07 17 365 මේ අංකයට තරුණ පිරිස අවුරුදු 25 35 අතර පිරිස කතා කරන්න ගැහණු පිරිමි ભેදයක් නැහැ. සියලු දෙනාම මේ කාටත් කරන්න වැඩකටයුතු තියෙනවා. අනිවාර්යයෙන්ම මේ නිසා මේ පිරිස කතා කරලා අපි මුලින්ම ඔබේ නම ඇතුළත් කරගනිමු. ඊට පසුව එකට එකතු වෙමු. ඊට පස්සේ අපි හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි විසිරෙමු යහපත් දෙයක් වෙනුවෙන් හැම පැත්තකටම. ඒ විසිරීම කණ්ඩායම් වශයෙන් විසිරීම. ඒ තුළ අපිට හොඳ දේවල් ගොඩක් කරන්නට පුළුවන්. අනාගතය බොහොම මේ සාරවත් ලෙසින් ගත කරන්නට පුළුවන්. එපමණක් නොවේ අපේ වැඩිපුරම සිත් නෙතසපුහනව වැඩිහිටියෝ වැඩිහිටියන්ට අපි නැවත ආරාධනා කරනවා ඔබේ දරුවවත් ඒ සඳහා යොමු කරවන්න. ඔබ කැමති නම් ඔබේ දරුවා යහපත් දරුවෙක් වෙනවට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. 07 17 365 365 දුරකථනය විවෘත වර්ණ මේ තරුණ දරුවන් නිසා අපිට ඇත්තටම ඕකේ දුරකථන ඇමතුමක් දෙනවට කියනටත් වඩා එයාලට ගොඩක් කලාවට පහසුවයි වරුණ ඔය අංකෙට WhatsApp මැසේජ් එකක් එවන්න කියන්න. වෙනම WhatsApp ගෲප් එකක් තියාගත හැකි අපිට මේ අංකෙත් එක්ක සියලු සංවිධාන කටයුතු ඒ ගෲප් එක හරහා කරන්න පුළුවන්. ඒ නිසා 7 17 365 කියන අංකෙට එක ඇත්තටම දැන් WhatsApp මැසේජ් එකක් එවනකොට ගොඩක් අය සමහර ලාවට මේ ලංකාවේ ඇතැම් අය වරුණ 07 17 මේ පරීක්ෂා කරනකොට ඉතින් එහෙම WhatsApp නැහැ නේ කියනවා. ඇත්තටම country code එන්න ඕනේ. ඒක මේ වෙලාවේ කාටත් දැනුවත් කරමු. මොකද වැඩිහිටි ඇත්තු ළඟ පවා සමහර ලාට WhatsApp දැන් පාවිච්චි වෙනවා. +94 717 විදිහට 635 345 ඒ අංකයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. +94 country code එක නැත්නම් රටේ මේ අනන්‍යතාවය සහතික වෙන අංකය. ඒ අංකයට මැසේජ් එකක් ලබා දීලා ඒ තුලින් මේට සම්බන්ධ වෙන්න දුරකථනයත් යොදා ගන්න පුළුවන් අවශ්‍ය නම්.
ඉතින් අපි ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද දවසට සමුගන්නෝ සෙන්සුරාද සීතන තසපුව තුළ අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ හොඳ පිරිසක්, ධාර්මික පිරිසක් සමාජයට ආදරය කරන, රටට ආදරය කරන, සංස්කෘතියට ආදරය කරන, යහ මගට යොමු වෙන, ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරන, අනිත් පසින් තමන්ගේ ආධ්‍යාත්මිකව නොයෙක් ආබාධ තියෙන ඒ ආබාධ සුව කරගෙන හොඳ මානසිකත්වයක් ගොඩනගෙන පිරිසක් ගොඩනංවන්නටයි ඒ සඳහා තමයි පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ අනුශාසනා නිතරම සිදු කරන්නේ. ඒ තවත් සාර්ථකව කරන්නට අපේ හාමුදුරුවන්ට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය ඇති වේවා. උන්වහන්සේ දිගාසිරි ලබත්වා. අවසානයේදී උන්වහන්සේ කරන කුසල කර්මවල ආනිසංස පක්ෂයේ බලවත් වෙලා ඒ පාරමී ගුණයෙන් මේ ගෞතම සසුනේ නිවනින් සැනහෙන්න භාග්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි.